ඳ වැස්වඇ වැඩමදාල පඩවාද පජ පාද ත පොනනි රතන ස්වෙන් වනාස ඇතුළූ වැඩ මා සිටි ාව මහා සංගරත්න්නේය නවසරයි දෑවර සෞදර සෞදුරීණන පින්න සෞදර සසාෞදුරයණනි අද දවසයත් මේරුද සඳහභාග ඉතමන් වාස්සනයන් තෛරින් ඇතකරීමට අපට ඒ පරම ගහම්බීර අභිධර්ම දේශනාව අධ්‍යනකරීමට අස්ථාක් සලසීති වෙනවා. ඒ සඳහා අපර අනු කම්පාාවෙන් කොඩම පින් කම්මල්ලා දිරිපත් කරන්නාව ජ පාද ත පයි නතරස්වාමන්නාන්සර අප සිල්ද නම සාධන යක් පත්වා ඒ පරම ගම්බී රභිතරම දේශන පපත් සිල්දන තිශරන හත පන්සේලේ ප හිටවා ඉන්න අනතුර පරම ගම්බී රවිධරර්ම දශනා පාත්න ලෙ ල සිර. සද සාදු සා සැක්ර පින් වෙ පළමනවා තිසන සහට පන්ජ සේල සැම්පැත්ති පහිටැන්නට නමස් කාරී කියන්නේ. despatch tu a 3 සන भtu a sama ස tu a 3 ස budන් sad gaチャ शरण गच्छा धमन शरण गम शरण गच्छा धंगन शरण गी සන් යතියම් පිබුද්ධන් සරනන් ගczaමබුදන් සරන යතියම් පිදම්මන් සරනන් ගczaම පිදමන් සරනanga යතියම්පි සගන් සරනන් ගczaම

මී තතියම් පි දම්මන් සරණන් ග්චා පැටියම් පි සංගන් සරනන් ගච්චාමි තතියම් පි සංගන් සරණන් ගච්චා ඉස්සරෙන ගමෙනන් සම්පන්නන් අමභන්තේ පනතිපතවිරමණි සිකාපදන් සමාධියමි අනතිපාතා වෙරමණී සික්කාපදන් සමාධයාම අදින්නධනාවරමනී සික්කාපදන් සමාධයමි අදින් අධාන වරමනී සික්කාප දැන් සමාධියම කාමේසු මිච්චාචාරවරමනී සික්කාපදන් සමාධයාමි කාමේසු විච්චාචාරාවරමණී සික්කාපදන් සමාධයම මස වාදාවරමනී සිකාපදන් සමාධියමි උසාවාදාවෙරමණී සික්කාපදන් සමාධයම සුරාමීදේ මචපමාඩට්ටානාවේරමනී සික්කාපදන් සමාධයාමී සුරාමේර මච්චපමාදක්්ඨානා වේරමනී සික්කාපදන් සමාධියන් මීතිසද නෙසහිතෙ වූ තිසරණ සයිත පංච සීලය පංච සීල මාර්ද පල මාර්ග පල නිවන් අවබෝධවීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිස ේතු වවා එුතු වේවා ඉස්රණීන සද්ධීම් පං්ච සීලන් දම්මන් සාදුුකන් සුරක්කි තංකත්වා අප් මාදේන සම්පාදේතු අම පන්තේ සද සදු සදු සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන්මනිරාජසේ සුනන්තු සගගෙමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්තාා धम्म सवन कालू अयन बदंत धम्म सवन कालू अयन बदंत साधु 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 नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දසේ. සදුු 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 කවුුණාවන්ද ගුණබෙරෙ සත්පුරුස පින්ගුවක්නේ. රं සපන් මत्र්‍රාපාරික जयලාල් පම සිංහ මැතුදම් මැතිනිය දු දඩුවන් නිර්මාණය කරාපට ගුරු පන්ඩක් කර පජය කළ මිනිකुර අමාස්සජ ත වනාරණ सेनाශනය සිට අපත් අපසයගේ පාසර පොඩි හා මුදරුව මාත්‍ර දමතු පොඩිහාමුදුුව අපිමදය සම්බන්ධ වෙනවා दुබායේ පදිंචි පිීමත දම්මගමගේ මහत्माනගේ තयाපර මहात्මය शाතිගමගේ මහत्ම පින්මතුමත තරමතාදායක කට්‍රය දරල්ල बනवा මේ වෙනකු පතු සෙස්සා සිතේන චයසික දරම ගන අපූරුවට දැනීඉගෙන ගෙන පක කාණ්ඩය පහුකරගෙනවී චිත්ත ඉති තිගෙන ගෙන එහි අවසානයට ඇත්තැවිල්ල දිවිලෝක බැහමලෝකාදී ගැනත් අපූරුවට දැන ඉගෙන ගෙන දැන් ඒඒ සත්වයින්ට බලපාන කරම කතාන්දරී ගැන ඉගෙන ගනිමින් ඉන්න අද වූගන්නන්නේ විපාක දෙන පිළිවෙල විදිහට තියන කරම හතර පිළිබඳව. විපාක දෙන පිළිවෙල අනුව තියන කරම හතරත් තියෙනවා. එතමයි ගරුග කර්මය ආසන්න කරමය ආචින්න කර්මය කටත්තා කරමය කියල කියන්න. ගඩුරම ආසන්න කරමය චෙන්න කර්මය කටත්තා කර්මය කියන බලන්න ගරු කර්මය ආසන්න කර්මය කටත්තා කර්මය බොහොම හොදැ ඒකින් පින්වුවත්නේ ගරුක කර්මය කියන්න මොකත්ව ගරු කර්මය මේ ජීවිතයෙන් පස්සෙ ඊළඟට එන්න තියෙන බවය ඒකයන්න ඊළඟ උප්පත්තිය ඒකන ඊළඟ ජාතිය මේකින් පස්සේ මෙතින්ද මැවුණහම ඊළඟ ජාතියේදී අනි භාරයම තමන්ගේ විපාකයේ ගෙන අල්ල දෙන බලවත් කර්මයට ගඩුක කරම කියලා කියනවා. ඒ බලවත් කරමය කුසල කර්මයක් වෙන්න පුළුවන් අකුසල කරමයක් වෙන්න පුළුවන්. ඉතාම බලවත් කර්මයක් එතකොට මීජීවිතන් පස්ස ඒළඟ බවේ අනිවාාරයම විපාකය ගෙනල දෙන බලවත් කරමය කුසල හෝ බලවත් කරමය ල් විදිහට ගත්තාම ගරුකකර්ම වෙන්නේ සූපාවචද කරමත් අරපාවචර කරමත් විතරයි. සූචර අර ධ්‍යාන උපදවාගත්ත ධ්‍යානලාබේ යම්කිසි කාමභාවයක් ගැන පාර්තනාවක් කරන්නේ නැතිව ධ්‍යානේනුත් පිරිහෙන්නේ නැතුව කළුඩිය කළොත්. ඒතැනැත්තා ඒ කාන් තේම්ම මහත් ගත කුසලේ විපාකදීින් විදිර බ්‍රහක්ම ලෝකයේ උපත්නමේ කහරි වැැද ගත්තන ඒකයන්නේ රූපාවචර්‍යාන හෝ අලූපාවචර ද්‍යාන හෝ උපදවාගෙනන්න ද්‍යාන්ලාබියෝ අනිවාය ධ්‍යානයට අනුරූප බැහම ලෝකයේ උපදින්න නැහැ ඒකයන්න එයාගේ විශේෂ පාර්තනාව තිබ්බොත්තයා කාමභූමය උපදන්න ඕන කියලා කියන්න මම අනුස්සලෝක උපදින්න ඕන කියල ධ්‍යන්ලාබියයට පාර්තනාව තිබ්බොත් මන් නැත්තන් තාවතින්ස මේ දීවලෝක උපදිින්න ඕනකළ යම්කිසි යාට ධ්‍යාන්ලාබියයටට යම්කිසි පාර්තනාව තිබ්ගොත් ඒෙන ඒකැන් උපදිින්න පුළුවන් එතකොටට රපාවච්ච රූපාවචර ධ්‍යානලාබයේ යම්කිසේ කාම භවයක් ගැන පාර්තනාවක් කරන්න නැතිව ධ්‍යානේනුත් පිරිහෙන්නේ නැතිව කළුරිය කළොත් ඔ ඉන්න මට්ටම අනුව ඒ ්‍යානභූමිය උපත්්‍යය ලබනවා මහත්ගත කුසලි විපාකදී විදිර ැහක්ම ලෝක උපලනවා. ගරුග කරම විදිහට කියන්න පුළුවන්කමයක් නැහැ කාමාවචල කුසල් ගැන. මොකද කටින පින්කං වීවා එක ගරුක කරමයක් නෙමේ. ඒවාගේම අටපිරිකර පූජාව ගරුක කරමයක් නෙමේ. ඒවාගේ ආවාස කුටිගිවා තනවා පූජාකනයේ කටිනටට පරික්කාරං වාසදාානංච උත්තම බුද්ධාපමක සංගස්සය දානන් දම්මාසලීකනං කෙත්ත දානංච සංගස්සය පටිමා කාරනම්පිචේ කරනං වච්චකුටිය අටටපුඥාටි උච්චරයකින ඔය අටමහා කුසල් ගරුක කරම නෙමි. අටමහා කුසල් කලා කියලා ඒनाගේ කාමගෝතයෙන් ඉගුඩ වන රूප අරූප ගෝතයට පත්තන ඒ චිත්ත සන්තති ස්වභාවය වෙනස්න්න है අටමහා කුසල් කලා කියලා හබයි ධ්‍යනු උපදवाනගත්තත් තමයි කාමගෝතයෙන් ගුඩවෙලල් මේ රूපාවචලගෝත යන්නේ අරूපාවච ්‍යාන පදवाගත්ව තරूපී ගෝතයට පත්න්නේ එකෙනගේ චිත්ත සන්තතියව නස්කරගන්නේ ්‍යානු උපදවා ගැනීම හෝ ද්‍යාන නූපදවා ගැනීම අනුව එතකොට කාමාවච්චන ගඩුක කර්ම කියල දෙයක් නැහැ නමුත් රූපාවචර රූපාවචරයව ගඩු කර්ම එක පැහැදිල්ද නමගේ සහරකට්‍ය කටනය පින්කම් මෙහම කළට පස්ස එක ගඩුක කරම වගේ වරද වාතේරු හරන්තියනවා එකයික ඉන් පැතිවකිවේ අකුසල පක්සයේ පංචානන්තර පාප කරම. නියත මිත්‍යා දෘෂ්තිිකරම, ගරුග කරම වෙනවා. අකුසල විදිහට ගත්තාම ආනන්තර පාපකරම පහත්. නියත මිත්‍යා දුෘස්තිය අයිතිවැනි කරුග කරමවට. අනන්තර පාපකරම පහත්, නියත මිත්‍යා දුස්ටිය. මානයට පස් මරණයට කලින් මිත්‍යා දුෘස්තිය අත්හැරියෝත් නියත මිත්‍යා දුෘස්ිකයා. මැරෙන්න්න කලින් තමාන්ගේ මිත්‍යා දුෘෂ්තිය අයින් කරලා සම්මාධී්‍යයකට ආවුත් එතකොටා මිත්‍යා දුෘෂ්ටය නිදහස්සෙනවා නයට මිත්‍ය දුස්කිය ඕන වෙලාව කෙනෙක්ට අත්තරන්න පුළුව ඒකයන්න සට බල්ධාරී දෙවියන් වහන්සි විසියෙන් ලෝකීම මේක ආර්මයකන ෘෂස්තිියක හිටියට ඕනෑම වෙලාවක කල්්‍යානමිත සේවනයක් එක සාකච්ඡාව කුණත් කරද එක වෙනස්සෙන්න්න පුළුව මි්‍ය දදුස්කය අත්තරන්න පුළුව ඕන ලාවක ආනන්තර කර්මකරපු අයට ඊ නඟ භවී අපායේ මිදන්න ක්‍රමයක් නැහැ. නියත මිත්‍යා දුෘෂ්තිිකයාගේ මිත්‍යා දුෘස්තිය අත්තරන්න පුළුවන්. එවුනාට ආනන්තරි පාපකර්මකරපුවා යටනම් අපායෙන් මැත් ගැලිවෙන්න උපක්‍රමයක් නැහැ. දැන් අපේ අජාස අත්ත මහරචචුරුවුවගේ. අජාසත්්‍ය මහරත්තුමා පේතුූඝාතනයේ සිද්ධ කරලා වදත්ත මුදුරන්ගේ උදවුවන් මිලියදේව රඇතහන මග පෙන්වීම නිසා පිහිතුව ගත්නය කරලා අජාසත්ත මහරත්තුමාගේ උදවෙන් අපේ දේවදත්ත හාමුදුරුව ගයාවේ පන්සලකුත් හදදා එහි වැඩහිටියා. දානමානත් එක දිකට ම අජාසත්ත මහරච්චරුවටම මැලබා දුන්නේ. අජාසත්ත මහරත්තුම තාත්තා ගහත්තනය කරලා ටිකදාකාලයක් යැනකොට ටිකදවසක් යද්දී වදත්හා දැන පන්සල කොත්තත්ලදීලා හොන්ටම දෙවරත් හමුදුුව දානමානවලින් රාජකීය භෝජනවලින් සතපමින් සතුපින් තියවමින් කටයුතු කරමින් ඉද්දි දෙවධත්තහාමුතුරුව කඩාගෙනගේ බිස්සුන්හස දෙසය පනහස නැවත සැරියුත්ම කලා මහරඇතන් වහසල වැඩම කරලා නැවත් දෙවරංගහයට වැඩම අයනවා ඒ සිද්දියයේදී කෝකාලික හාමුදුරුවන්ට හොඳටම කේන්ති ගිහිල පහරග්ගහනවා දෙවදත්ත හාමුදුරුවන්ගේ බඩට ඒ සරීද අභ්‍යන්තනයේ ලේ ගල්ලේ ගැලීමක් වෙනවා දෙවදත්ත හාමුතුරෝ ලේවමනිදානවා ජීවත්්‍යයෙන් ආයුකාලයේ අඩුී කර දැනගෙන් දේවදත්ත හාමුදුරු තවස්සාමින් වහන්සේලාට දැනුන්දීලා තමන්ව දෙවරංගව හිට ක්කයි යන්න කෙල කියෙන දෙවරංවේර පොකුුණ ළඟද මේ වි ලීපිටී යන්න බෑ කියලා මුුණ හෝදන්න උත්සාහ කලාට හරිගී නැහැ දෙවදැත්ත හා මුදුරුව පණපිටින්ම අපායට යනවා. අජන්සත්ත මහරැත්තුමාට මේ සිද්ධියත් අදීම බල පෑවා. කාලය කැනකොද අයසත්ව මහරඇත්තුමාට හිතේ දෙගිදියාවත්යමකද තමන්බීත්‍රෝඝාතනය කළාට බුදුරජාණන් වහසන මේ වචනයක් වතේ ගැනකි වුදු අටක් යනක. රජාණස නිහට පිළිතක් තම අනුගනය කළ. ඒ ඉදියෙන් පස්සේ. බුදුරජාණන් වහන්සේ අපේ ජීවක වෛද්‍යජාතුමා, ගම්භෝයෙන්ට වැඩම කරපු දවසක අජාසත්ත මහරාජ්චරුව බුදුරජාණන් වහන්සේ මොනගැහෙන්යන්න ක්‍රමයක් හදාගන්න ඕන හින්ද. ඉල්පෝයේ දවස රාත්‍රියක, සඳලු තලි මැති අමතුවය පිරිිවරාගෙනීද්දී මේ වෙලාය ශාස්තුන් වහන්සනමක් මොෙක හෙන්නේ යන්න තිනෙනවනම් හොඳ හ කියල කියනවා. එකඒකයි එකක යෝජනා කරනවා අජාසත්ත මහරත්තුමාගේ පිටිපාස ගමිහිතය ජීවක වෛද්‍යජාත මමුහුණමේ වචනයක්වත් කියන්නේ. අජාසත්ත මහරත්තුමාක් දැ යන්න ක්‍රමයක් ඕන හදාගන්න ඕන බලෙෙන්ම ජීවක වෛද්‍යජායත්තුමාක්ට කියන්නේ යහළුවේ ඇයි මේ ඔබ මොුණුවත් කියන්න නැත්ත කියලා විලාාතම ජීවක්ක බුදුරජාණන් වහස යෝජනා කළේ. අජාසත මහරත්තුමා බුදුරජාන්ස මොනක හැෙනවා. සාමාජ්‍යපල සූත්‍රය ඒ විස්තර උක්කෝම තියෙනවා. මෙලොුවම ලැබන පතිඵල උක්කොම කියන ජාසත්ත මහරත්තමගේ ඉදයා මුහකුරාගෙනවා ොතිම් මහොත චූල සීලේ ගැන කියන කොට තිබට වඩා මජ්‍යම සීලය ගැ කිය දජාසත මහරත්තුමාගේ ඥානයේ ගොඩක් මහ පුරාගහිල්ලා මහන්සේලේගන කියාද ධානගැන කියාදි තවතවත් නුවන මහකුරා ගිහිල්ලා. නීවර්න නැති කළගෙන ඉඳ ගමන්මගේදී විදාසනාභාවනාගැන කියාද අභිපඥාගැන කියාද ආසවක්සය කර ඥානයේගන කියා ජසත්ත මරත්තුමක් තවත් නුවන මහකුරාගිහිල්ලා. බෝධි පහන්සික ධර්මත් දියුණු වීගෙන නුවනත් මුහකුරාගෙන සම්පූර්ණ සාමාන්‍ය පල සූත ධර්ම දේශනා හෝරා කීපයක් ස්සේ භාගිවතුන් වහස දේශනාා කරදදී අජාසත්ත මහරත්තුමාට රාගදේශ මෝහාදී කිසිවකින් නැකිසිවක් නැති ප්‍රබල කුසල සන්තාානයක් තිබ්බාට අජන්සත්ත මහරැත්තුමාට මේ පුළුවන්කමක් වන්නේ සෝහ මාර්ගයට පත්තින්න කිසිේ මාර්ගඵලයක් ලබන්න ඔහ බුදුරජාණන් වහන්සේ ගැන බොහෝම පැදීමෙන් හද පිරි භක්තියම් පසඟ පිහිටෝල වන්දනා කරලා මම දිවී ඇතිතය කුපාසකෙක් වේ විදිර පිළිගන්න කියලා තමන්ගේ වරදත් පාපපුචානය කරලා මම මගේ පිය මහරත්තුමා ඝාතනය කලා කළ ඒ එකට සමාවත් පරගෙන බුදුරජාණන් වහන්සේද වැදන අස්කාර කල ගියාට පස්ස බුදුරජාණන් වන්ස දේශනා කළේ මේ අජාසත්තා පිතු ඝාතනය කලී නැත් නම් මේ හිටි ආසනයේදීම සෝහන් මාර්ගයට පත්වෙනවා කියලා. බුදුරජාණන් වහන්සත්්‍යක සාමාඥපල සූතය වගේ හෝරා කීපයක ධර්ම දේශනාවක් සවනය එකලාතේ සාකච්ඡා වේවිද දිගටම ගියා. භාගිවතුන් වහන්සේ ඉදිරි යේදීම අර හේතු සම්පත් මුොහකුරා යමිංාවත් ඊ ළඟ භවේ විපාක දෙන්න තියෙන කරම හින්ද අජසත්ත මහරඇත්තුමාට සෝහන් වන බැර වුණ පිවෙෙන්දධම සංගායනාවත් දායකත් ඒ දල් උබදන්නවනේ බුදුරජන් වහන්ස පි පීනුවම් පැවට පස්සේ අජරසත්ව මහරත්තුමාතම මහා පෙරෙහැදිින්. ගම් නියංගංවද ඔවුදු පතාම මහා පුදපු උජාවන් පැවැත්තුවේ. ඒ විතරැක්නෙමේ මහාකාසය මහරාතන් වහසේ පිනුවම් පැව කියන ආරංචියාවහාම මහාකාසේ මහරාතන් වහන්සේති බාදරයහින්දම් අජසත්ත මහරත්තුමාගේ ද සිහිත් නැති වෙනවා. තරම් බුද්හමට බැඳීමත් තිබ්බත් මොකද වන්නේේ ආනන්තර පාප කරමය හින්දා ඒකෙන් මිදන්න ක්‍රමයක් නෑ ආනන්තදි කියන්නේ අනතුරු භවීගන ඊ ළඟ බවී අනි වාාරයම විපාකදනවා කියන එක අනතුරු භවේ ඊ ළඟ බවේ අනි වාරයම විපාකදන කර්ම තමයි පංචානන්තර පාප්‍ර්‍යාර්ම කියන්නේ මොනවද පංචානන්තරපාප කරම මවමැරීම පියාමැරීම රහතන් රහතුන් මැරීම බුදුන්ගේ ලේසලවීම සංගබේදය. එතකොටට පින්වත්න ඒ විදිී ඇත පංචානන්තර පාපකරම පංචානන්තර පාපකර්ම නියති මිත්‍යා දුෘෂ්ටි ගත්තහම මෙන්න මේව ගරුග කරම වෙනවා. මැරෙන්න්න කලින් නියති මිත්‍යා දෘස්තිය අත්තරන්න පුළුවන් හැබයි පංචාන අන්තර පාප කල්මකරපු ඇත ඊළඟ භවීති විපාක දෙනවාමයි ඒකින් ගැලවෙන්න උපාක්‍රමයක් නන්න නැහැ. හැබයි ඊළඟ ගභාවම් පස්සනං ගැලවෙන්න පුළුවන්. ඒකන් දැන් අජාසාත මහරඇත්තුමා අද ලොහකුබ නිරයේ පහලට පහළම අවුදු තිස්්දහසක් කල්ලින්නහප උඩට අවුදු තිස්දාහසක් කෙනවා. ජ සත්ත මහරත්තුමා ච්චර දුදක්විින් දට පස්සේ නැවත මනුස්සලෝකට අනාගත කාලයකෙනවා. එ අනාගත කාලයක ජාසත්ත මහරත්තුමමා විජිත විශේෂ කළ පස බුදු කෙනෙක් වෙනව ඒ තත්වයට භාගවතුන් වවා ේතුු සම්පර් සකස් කළ දුන්නා. නමුත් ඊළඟ භව අනි වායම විපාකරයෙනවා ආනන්තර පාපකරම කියනයෙක ඉනි සාජාසත්ත මරත්තුමා අදටත් දුහොක්බපු නිරේ. ගරුගකරමයක විපාකයේ වලයක් විය හැකේ ගරුක කර්මයකට විතරයි. එක ගරුක කර්මයක විපාකයේ වලක්වන වන වලක්කාන පුළුවන්කම ලැබෙන්න්නේ ගරු කරමයකට විතරයි. ගඩුක කර්මයකට විතරයි. එතකොට ගඩුකකර්මයන් කීපයක් කරගෙන තියෙන කෙනා ඒවායින් එක කර්මයක විපාක විදිහට ඊළඟ භවයේ උපපාත්ය ලබනවා. එතු ගඩුක කර්මවලින් කීපයක් කරගෙන ඉන්න කෙනාට ඒවායින් එකේ විපාක විදිහත් තමයි ඊළඟ භවේ උපාත්්‍යය ලැබෙන්නේ. ඒ විපාග දෙන කරමය හින්දා ඉතිරි ගඩුක කරමවල විපාකයේ වැලකිලාත් යනවා. මොකද අනතුරු භවී විපාකදන කරම හින්දා. පංචානන්තර පාපකරමවලින් බලවත්ම කරමය මොකක්දකල අපිදැන් අවධානය යමු කරමු. ආනන්තරය පාපකරම පහත්තියෙනවා මාමැරීම පියාමැරීම බුදුරජාණන් වහන්සේගේ ලියසලවීම රහතන් වහන්සේලා ගහතනය කිරීම සංගබේදය කියලා. මෙවට ආනන්තර්ය පාපකර්ම කියල කියන්නේ ඊළඟ බවේ ඒ කියන්නේ මෙතනීම් මැරලා ඊට පස්ස උපදින බවයේදී අනි වාරයම ප්‍රතිසාන්ධි විපාකයක්ත් පෞත්්චවිපාකත් මේ අකුසල කර්මෝලින් ලැබෙන හින්ඩා. අනන්තර පාපකරම කියන්න අ බාරයම ලැබෙනුව ඒක බලක්වන්න ක්‍රමයක් නැහැ. ආනන්තරය පාපකර්මත් නියති මිට්‍යා දුෘෂතිියත් කියන දෙකෙන් බරපදල කරමය කෝකද කියලා ඇහුවොත් උත්තරය ආනන්තර පාපකරමය නෙමේ. මේ දෙකෙන් බලවත්ම කරමය මොකක්ද කියලා ඇහුව බලවත්ම කරමෙන් නති මිට්‍ය දුෘස්තිය. නමුත් මේ දෙකින් ජීවා තින්නකොට ඕක වලාක ගන්න පුළුවන් මොකක්ද දෙක් කෙ හැවුවත් නියත මිත්්‍ය ආදෘස්තය වලාක ගන්න පුළුවන් මොකද සම්මාධිත්්‍යයට ඇවිල් මි්‍ය අදෘස්තිය අත්හල නිවැදි මඟ ටඇල්ලවලාක ගන්න පුළුවන් නමුත් ආනන්තරය පාපකරම එහම බැයි ඉළඟ භව අනි වාරයෙන් විපාක දෙනවා. ආනන්තරය පාපකන්නව පහෙන් බරපදලම කරමේ මොකද්ද කියලා තමයි දැන් අපි දැනගණඩ ඕන. ආනන්තර පාපකර්ම පහන්. ඊළඟ භවේ අනිවායම විපාක ලැබෙන බරපත්ලම කර්මේවෙෙන සංගබේදය. ආනන්තර පාපකර්ම පහිම් අතිසීම බරපත්තලම කර්මය මකදකි ලැව්ව සංගබේදේ.ඒට හේතුවත් වීනවා. සංගබේද අකුසල කරමේ කර්න පුද්ගලයා අතින් මුළුමහා සම්බුදු සසුනම බරපාත්ල විදියට අනතුරූදායක තත්ත්වයට යපත් කරනවා. සංගබේදය වෙනකොට සාසනයේ පැවැත්මට ලොකු තරචනයක් එක ලොකු ගැකළවා සමඟ සංඝරාත්නය එක තියන සංගයා බේදවෙන්න බැහැ එතකොට සමඟ සංගරාත්වයේ බෙදී වංවීම හින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළසි සද්ධර්මයට කැඩීවෙංවී ගිය කට්ටියගෙන් සද්ධර්ම පතිරූපක එකතු වෙනවා එකට සමගෙන්දල විංවෙලාගියාට පස්ස කැටල බෙද්ලා වෙංවෙලා ගියායට සම විවිධාකාර විවිධ සද්ධනම පතුරූපක එකතුවෙනවා හරියට ලංකාවේ මහා විහාරයෙන් අබේගිදිය වෙෙන් වුණා වගේ. ඒ කළේ වලගම්බ රැත්තුමාජේ මේ අබේගිිය හත්ල දදුන්න හින්දා ඒක සිද්ධ වනේ. එතකොට වළගම්බා රැත්තුමා හත්ල පූජා කළ. ඊට පස්සේ ඒක සද්ධරම පතුරූප කොල මධ්‍යස්ථානය බවට අභේ කිරිය පත් වනාා. වයතුලවාදීන්ගේ කේන්දස්ථානය වුණා විමුක්තිමන්ගේ කළ වෙනම පොතා රචනා කලා අය වෙනම ගමන් මගක් ගියා. අන්න ඒ වගේ සංඝයා බේද කලාට පස්සේ කැඩී වංවිලාගිය කට්ටිය සද්ධරම ප්‍රතිරූපක එකතු කරනවා. වගේ ම අනේ පිරිසට වඩා තමන්ගේ පිරිසට බොහෝ දෙනා එකතු කරගන්න ධර්මයට ඇතුළට එෙන් නැති අතුස්ොයෝක්ති දේවලු එකතු කරනවා. සදධර්ම පතුරූපක වගේම ධර්මයට අදාළ නොවන අතින්දානේව කියලා කියන්නේ. අතස්ොයෝක්ති තුඟක් එකතු කරනවම් ඇමේ කැට්ල බෙද්ලා විංවෙලා ගියාට පස්සේ. ඒ වගේම තම බිස්සූන් වහන්සේලා ඡන්දයේ දේශයේ බයමූ හේ කියන අගති හතයටත් වැටෙනවා. බිස්සූන් වහන්සේලා ඡන්දා දෝසා බයාමූ හා කියන සතන අගතියටත් වැටෙනවා ඒවගේම බිස්සුන් වහන්සේලා අතින් පවට ලැච්චාව පවට බය නැතුව යනවා. දේපලතන්හාාව වගේව ඇතිවෙලා ඟ සතු දේවල් පිළිබඳුවවතියෙන බයස්ැකත් නැති වෙලා යනවා. බෙදී වංවෙලාගිය දෙපිරිසම එකිනෙකාට ඇගුලු දිකදු කරගන්නහින් ද දෙගොල්ලොම දස අකුසල කරම රැස් කරගන්න පටන්ගන්නවා. බිස්සූන් වහසේලා විතරක්න මේ බිස්සූන් වහසේ ඇසුන්ුසුරු කර දෙපාලසවේ උපාසක උපාසිකාවොත් බැනගන්න වරන්ඩු කරගන්නවා ගහ මරාගන්නවා. කොටස්වවැඩ බෙදල ගිහිල්ලා ගැටලු නිර්මාණය කරගන්නවා. ඒ කිස්සම කෙනෙක් අතිෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්යස්ථායක මාර්ගපතිපදාව අනුගවනයවීමක්වෙ එෙනැහැ. ඒ වෙනුවට ඒකට්ටියාතිං පන්සල්වලට නඩු හබකීම ඒවාගේ විවිධාකා නඩු හබකීම, ගහ මරාගැනීම රණ්ඩු සරුවවීම එකිනෙ කාටි විරුද්ධවාදී වැඩ කර ගැනීමගේ බොහෝවා කුසා ඇැස් කළරගන්නවා. න්න ඒ නිසා පිංවත්නී තේරුම්ගන්නට ඕන පංචාණන් තරපාප කරමවලින් බලසම්පන්නව එක වෙන්නේ ඔබල මේක සංග බේදය කෙල සම්බුදු සසුනයේ පැවැත්ම අවසං වෙන්න හේතුවක් වෙනවා සංගරත්නය බැදීවෙන්වීම. ධර්මය ඉගෙනගන්න පිරිස ධර්මය හැසේන පිරිස හුගහන් අඩු වෙලා යනවා. සංंगराත්नी බෙदල වෙලාගේ අටपाස ධර්මය. ඉගෙනගන්නන්2ුව कोන्या ධर्ම හැසන පිරිසක් විරසත් අඩි වෙලා යනවා සාරා සංග කරපලක්ෂයක් පාරමී දම්පුරල ලෝතුරා සම්මා සම්බුද්ධත් තයට පත්වෙලා ලෝවට උතුම් ස සද්ධරමේ දීශනා කරපු භාගවතුන් වහන්සේ දෙවි මිනිසුන්ගේ හිතසව පින්ස දේශනා කරපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයමිස්සද සිසාත්්ධර්මයේ පැවැත්ම නැතිවීමේ ප්‍රධානම සාධකයක් බවට පත්තෙන් නෙත් මේ සංගබේදය. සංගබේදය හින්ද ධර්මමිණයට විරුත්තව කටයුතු කරනවා. ආරියෝපවාධන්තරායන් නිතනම සිදුකරගන්නව සංගබීදී හින්දා. වැඩිහිටි බිස්සවන් වහන්සේදාට ගරු කරන්නෙත් නෑ. කෙලෙහිෙගුණා තමතය කළ මුල අමත කළදානුව සංඝයාබෙත්ල වෙංවෙලා කටියුතු කරන්න උත්සාහ කර නිසා. ඒවා ඒ විතරයක් නෙමෙයි කෙළේගුණත් අමත කරණ වගේම සත්තාරම් ප්‍රතිරූපක වගේ දේවාල් නිර්මාණය කරන්න ප්‍රධාන විදිහට මේක බලපානවා. අකුසර කරමවලින් ජීවිතයේ විනාස කරගෙන මේ මුළු සම්බුදු සසනම පසු බැස්සවීමේ ප්‍රදානම කාරණාවන්නෙත් සංගබේදය කවුරුහරි කෙනෙක් ආනන්තර පාපකර්ම පහම කර ගත්තනම්. ඒවගේෙන් අනිත්වට කලින් මුලින්ම ඊළඟ භවේයට විපාකයේ ලබා දෙන්නේ සංග බේධ ආනන්තර පාප කරමයෙන්. ඉතිරි ආනන්තාර පාපකර්ම හතරෙන් හත්වැදි ජවනයේ ප්‍රතිසාන්ධි විපාකය අහෝස් වෙලා යනවා. එහින්ද කුසලා කුසර කරම විපාකයේ ගැන දන්නා සංඝරාත්නය සමග සංඝයා සමගීම් පවත්තා ගන්න කටයුතු කරන්නේ. කවුරුහරි කෙනෙ සංගබේද අකුසර කර්මය කරගන්න නැතිව ඉතිරි ආනන්තර පාපකරම හතර කරගත් තනම් ඒවගෙන්, ඇතිසන්දිි විපාකයේ ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේසලවීමේ අකුසල කරම විපාකේ එතකොට සංගබේදයෙන් පස්ස තියෙන්නේ භාගවතුන් වහන්සේගේ රුදිදය සලවීමේ අකුසල කරමේ. එතකොට ඒ පහෙන් දැන් දෙකක් අවසන් එකක් සංගබේදී එනවා ඊට පැස බුදුරජාන් වහන්සේගේ ලේසලවීම එනවා. ඉතිරි කර්මතුනෙන් ඊළඟ භවේදී විපාකය ලබාදන්නේ ඊළඟ භවේදී විපාකය ලබාදන විපාක සත්‍යය අඩුවිලායන් අරක විපාක දෙන හින්දක් එතකොටට සගබේධ ආනන්තර පාපකර්මයක් බුදුරජාණන් වහන්සේගේ ලේසලවීමේ ආනන්තර පාපකර්මයත් කියන දෙකම කරගන්න නැතිව ඉතිරියානන්තර පාප කර්මතුන කරගත්තොත් වායි ඊළඟ භවේ ප්‍රතිසන්දිිවිපාක ලබා දෙන්නේ පරහතන් වහන්සේ ඝාතනය කිරීමේ අකුසල කරමය සංගභේදයත් භාගිවතුන් වහන්සේගේ ලේසලවීමෙන උත්පස්ස ඊළඟට බරපත්ල එකවෙන්නේ රහතන් වහන්සේලා ගාතනය කිරීම ඒකින් ඊළඟ භවේ විපාකය ලබා දෙනවා පැසති ඉතුරුුණේ තව දෙකයි ඒ තමයි මවමැරීම පියාමැරීම. මාමැරීම පියාමැරීම කියෙන ආනන්තර පාප කරම දෙකින් පියා අතිසයිම්ම සීලවන්තනම්, මව දුස්සීලනම් ඒකෙන් ප්‍රතිසන්දිවිපාකයේ දෙන්න පීත්‍රෝ ගාතක කරමය. තාත්තා බොහොම සිල්වතෙක් නම්, අම්මා දුස්සීල තැනැත්තියක් නම් මේකේ මුලින්ම බරපත්ල විපාක ලබා දෙන්න පිීත්තුව ගහතය කර්මය අනෙක් කරමය ප්‍රතිසන්ධි විපාක සත්‍යය නැතුව යනවා අම්ම අතිසහිම සිල්ුවත් නම් පියා දුස්සීල නම් එතකොට විපාක දෙන්නේ මාත්තව ගාතය කර්මය අම්මා සම්පූණයම සිල්ුවත් නම් එතකොට පියා දුස්සීල නම් ඉතින්දි මාර්ත්තූඝාතය කර්මශක්තිී තමයි විපාක දෙන්නේ. එතුවට අම්මා තාත්තා දෙන්නම දුස්සීලනම් ප්‍රතිසන්ධි විපාකේ වෙන්නේ මාත්තූඝාතක අනන්තර පාප කර්මේ අම්ම තාටයි දෙන්නම දුසීල වුණොත් අනන්තරපාපකර්මවලී මාතූඝාතනය කරපක තමයි බරපත්ලව විසරහට මත්තු වෙන්නේ අම්ම තාතා දෙන්නම අතිසෙීම සිිල්ුවත්නම් ්‍රතිසාධිවිපා කර්මය වෙන්නේ ඒත් මාතූගාතය කර්මය අම්ම තාත දෙන්නම සිල්ුවත්නම් ඉතෙන්ද මුල්ලෙන්නේ අම්මා ගාතනයේ කිරීම මාතූගාතය කරමය ඒම වෙන්න හේතුව තමයි මවපියන් දෙන්න අතරින් වැඩිවසේම ගුණයෙන් වැඩිවන්නේ මෑණියන් වහන්ස හින්ද ෝක කිව කියලා අභිත්තක තරාවෙන් දෙපා පිරිමි කත්තිර. එතකොට මේ මව්පියන් දෙන්නගෙන් වැඩිපුරම ගුණයිෙන් වැඩි කවුද කිය ැහැවොත්. උත්තරේ අම්මා. තාත්ත කල කිව්ොත් තාත්තලත් කිරිපොවාඩ වෙනවා. එතකොට ආසන්න කරමේ ඊට පස්සේ. ආසන්න කරමය. මානසන්න කාලයේදී හරි ඊට කලින් කාලයක සිදුකරන. සිදුකරලා මානාසන්න මොහොතේ සිහිපත් කරන්න ලද කරමේ ආසන්න කරමේ විදිහට හඳුන්වනවා. මැරන්න ආසන්න වෙලාවේදී කරලා හරි. නැත්නම් මැරෙන්න කලින් සතියකට මාසකට අවුද්ධකට අවුරුදු ගානකට කලින් පුංචි කාරේ පුංචි සතෙක් මරපේකක් හරි. පුංචි කාලි විහිළුවට මේ සොරකන් කරපේකක් හරේ. ඒ වගේ එකක් ආසන්න කර්මේ විදිහට මතු වෙන්න පුළුවන් මැරෙන වෙලාවේ සිහිපත්වෙන්න පුළුවන්. ගරුග කරමයක් නැත්නම් ඊළඟ භවේ උපත සිද්ධවෙන්නේ ආසන්න කර්මයට අනුව. ගරුගකරමයක් නොතිබ්බොත් ඊළඟ බවේ උපත්තිය ලබා දෙන්න ආසන්න කරමය. මේ ආසන්න කර්මය ප්‍රධාන වස්සයෙන් අපිට කොටස් දෙකට බෙදන්න පුළුවන්. එකක් තමයි කුසල ආසන්න කර්මේ. අනිත් එක තමයි අකුසලා ආසන්න කර්මය. එකක් කුසලා ආසන්න කර්මය අනිත් එකත් අකුසලා ආසන්න කරමය. මේගේ කුසලා අසන්න කර්ම විදිහත් හඳුන්ව වන්නේ මානාසන්න කාලයේදී සිදුකරපු කුසල කරම හරි. මැරෙන්න කලින් ජීවත්ත හිද්දි කාලසීමාවක් වයස්බේදයක් නැතිව මැරෙන්න කලින් ජීවත්ත ඉද්දි සිදුකරගත්ත කර්ම, මානආසන්න වෙලාවේදීසහි පත් කළනම් ඒ කුසල කර්ම තමයි මේ අපි කියන කර්මය. එතකොට මේ භවේ මැවුුණට පස්සේ ඊළඟ භවයේ ප්‍රතිසන්ධි විපා කළ බාදන්නට කුසල ගලුග කර්මයේ නැත්නම් ඉදිරිපත්වන්නේ මේ කුසල ආසන්න කර්මය එතකොට දුටිරමන මහර ඇත්තුමා මල්ලිත්්‍යක කලාන යුද්ධයක් අපේ තිස්ස කුමාරයත්යක චූලංගනී යුද්ධය. එ මල්ලිත් එක කරන යුද්ධ කාලෙද යුද්ධයෙන් පෑදිලා හැංගිලා ඉන්නකොට දුටිගමනු හර ඇත්තුමා දානමේ පින්කමක් කළා. හැජතුමා මෑණවෙලාවේදී පින්පොත කියවමින් සිහිපත් කරවනකොට මෙතෙක් අර කලගෙන ති බ්බාර සියලුම පින්කංගලට වඩා. අර යුද්ධ කාලෙදි හැගිලා ඉද්ධකරපුයේ දානමය පින්කම තමයි බලවත්තමහතු වනේ පින්කම කරම නිමිත්තක් විදිහට මානාසන ජවනයන්ට අරමුණ වීමහින්ද රජතුමා කලුරිය කළට මැහුණට පස්සේ තුෘෂට දීවලෝකෙ තමයි උපත්වය ලැබේ. තුෘෂට දවලෝකෙ එක දීවරථයක පහළ වනා. තුෘස්ත දීවලෝකයේ දීවරත්තයේ ඒ විදිට රිපර්්නෝ අපේ දුටි ගමුණු රත්තුමා, තවත් දෙෙවුවර පිරිසකුත් පිරිවරාගෙන රුවන්වලි චෛත්‍ය රාජාණන් වහන්සේ පැදකුණු කරලා වැඳ නමස්කාර කරලා තුෘෂ්තදවලෝකයට ගියා ආකාරය අපේ බනපොත්තල සඳහන් වෙනවා අටුභාපොත්්‍රේනවා. එවගේම තමයි තම්බදාාටික කියන චෝරගාතකයා. තම්බගාත්ධාටිකයෙන් චෝරගාතකයා ජීවිතකාලයේදී හුඟක් මනුස්ස ගාතන සිද්ධ කරගත්තා. සැරියුත් මහරාතන් වහන්සේ මඟදි හම්බ වෙලා තමන්ගේ ගෙට වැඩමවාගෙන ගිහිල්ල ප්‍රනීතධානයක් පූජා කළා. එතන්දි හෝු ධර්මස්සවනය කළ පැහැදුනක්. ඔහු ටිකකාලයකෙන් කර්මාරූපයට බ මානයට පත්වෙනකොට ඕහගේ මනුස්සඝාතන අකුසල කර්ම වලක් වලා ඔහොට සුගටිපති සන්දය ලබාදුන්නේ ඒ පූජය කරපු දානමේ පුුණ කරමේ පුසල ආසන්න කර්ම විපාකය. ඉස්සර ලංකාවේ අන්තරගංගා කියන ගමින් මහා වාවකාල කියයන උපාසකයේ කහිටියා ඒකෙන මුල්කාලයේ බුදුදහම ගැන පැහැදිලා දානසීලාදී හුඟක් කුසල කරම කරගත් අධර්මය හැසුරුුණා ඒකෙන ධ්‍යාන මාර්ගපලාදී උපදවාගන්න ධ්‍යානභාවනා වඩමින් අවුදු තිහයක්ක්විතර උත්සහ කලා එවුනාට ඒකෙනට අඩුමතර මේ ධ්‍යානමාර්ගවල ප්‍රතිබාග නිමිතිවත් පහළ කරගන්න බැඩුව ගියා. විදාසනා භාවන වැඩුවට සූහාන් මාර්ගයටවත් පත්තෙන්න්න මේ මහා වාාවකාලකයන උපාසක මහත්ත්‍යයට බැරුව ගියා. ඒකෙනට මොනමත් පතිපා ැබු නැතිහින්ද අවුදු තිහක්ති සේ උත්සාහ කරල ප්‍රතිපා ලැබුන් නැති හින්ද. ඒකෙන මම මෙච්චද භාවනා කරලාත්. කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නෑනේ බුදුදහම නෛරයානික දහමක් නෙවෙයි ඒ බුදුදධහම තුළු නෛරයානික බවක් නැතිහින්දවෙන්න නැතිහෙම ඇත්ත කෙළෙ හිතලා අකමැත්තක් ඇතිකළ ගත්තා. ඕන වෙලා සද්ධාව තියෙන කෙනේ ගිහිටේ සද්ධාව නැතිවෙන්න පුළුවන්. හැබැයි අතන්දී ඇත්තටම සිද්ධ වනේ ඒකෙනගේ හේතු සම්පත් මොහුකුරා ගහිලා නැතිකම. ෝධිාසක ධර්ම තාම දියුණු වෙලා මධිකම තමයි ඒකට හේතුව වනේ. එයාගේ නුවන මුහකුරාගේ නැති බව එයා කල්පනා කළී නැහැ. සේ සද්ධර්මය ගැන ඇතිකරගත්ති වැෑද දුෘෂ්ටියා. එනිසා අවුරු තිහාක්තිස්සේ භාවනාවඩපු අවුරු තියක්ක්තිසේ බොහෝ කුසාක් දුණ කරපු ඇමි මහාවාාවකාල උපාසක මහත්්‍යයා. මානනාසන්න වෙලාවේ ඇතිකර ගත්ත බෑදි දුස් තියෙහින්දා ඒකෙනට ඒ ආසන්න කර්මය වෙලා මැවුනට පස්සේ මහවැලි ගගලඟ විශාල සරීරයක් තියෙන කිඹුලෙක් කල ඉපදුනාා. දැ ඔය ඇත්තෝ හිතාගන්නක ඔබේ ඔය තියන සද්ධාව මොකක්හරරි හේතුවක් ඉන්න නැතිකර ගත්තෝ තනාගතය මොකක් වේද කියලා කිබුල්ලු හරි කිබු ලියෝ විහෙදියට හරි උප්පත්තිය ලබන්න පුළුවන් යන්න බෑ කොයි විදිහද කියර. එතකොට කොච්චර පින්ඳහං කළත් ධ්‍යානයේ පිරිහෙන්නේ නැටිව මාර්ගඵල උපදවාගෙන හිටියේ නැත්නම් මානාසන්න වෙලාවේදී දේපලි ඉඩකඩන්න නිසාහරි දූදරෝ හින්දහරි ලෝබේමුල් කර ගත්ත කවුනාා කහිින්දහරි දෘස්තිය මුල් කර ගත්ත කවුනාක් හිදහරි, දේශමූහාදී මොනාකාරය අකුසල කර්මයක් හින්ඳහරි ඒක ආසන්න කරමය වෙලා දුගතිය උපදින්න පුළුවන්. දැන් ඔබ කොච්චර පින්දහම් කළත් දන්දුන්නා සිරැක්කා දහම් පාසල් ගැන්න්නුවත් ඉස්කෝල්වලී ගැන්නුවත් ඇඇතුමන්න තරන්නම් කටයුතුකානා සිද්ධ කළත් ඔබ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයේ පිරිහුන් පිරිහෙන් නැතුයි හිතේ නැත්නම්. ඔබ සූහංආදී මාර්ගපල් ලබලත් නැත්නම්. මැරණ වෙලාව ටිකක් බයානක වෙලාවා. සේතුව තමයි. මේ අම්ම තාත්තා ඔන්න දැ මැලෙන්න්න ළඟයි. තවම මේ ඉඩම ලියලනෑ. තාවම මේ අපි කාටවල සහෝදුල සහෝදුරගේ අපි කාටුවත් තාමක දීලනෑ. තාත්තගේ කාර්යක කාඩද කියලා කිව්වෙන. අම්මගේ මාලටික කාට දෙන්න කියලා කිවවෙන තාම ඔප්පු තිරප්පු උක්කොම ටික එහෙමයි තියෙන්න කියලා දැන් දරුවටික යුද්ධයක් කල්ලනවානේ මේතික මට මේතිික මට කියල ඒ අතර කොටසක්මොකද කරන්න අම්මහරි තාත්තාහරේ තමමාගේ ගෙදර එක්කංගේ හිල්ලා හොතට කන්න ොන්න දීලා මල්ලි ගැන ංගි ගැන අනිත්තය ගැන මෙවිධ දේවල්කෙන හිත බිඳවල අනේ අම්ම මේක අස්සාං කරන්න කියදවල්ල අන්තිමට ඔප්පු ටික අස්සං කරලා ගත්තට පස්සේ. අම්ම තාත්තා. ඉති අස් සංකර්නවාන ඇතිකදවසක් හාමහපෝ යන මන්නතුව ගෙදේට ගෙනල් ලදාන නැත්ත මල්ලි ෙදයට යවන. ඒවාගේ එහෙට මෙහිට යවමියමින් අම්ම ඔක්කො මාරයට ලියරලතින් අපිට නෑනෙකිට ඊට පස් සනයක් ගෙදරීම පටන්ගන්නවා ඉතින් ඇජීවිත කාලේ මොන තරම්පින්කංකරගත්තා තල් ළමයිට පුච්චල හොඳට උගන්දලා මහන්සලා කටයුතු කළා මෑනෙ වෙලාවේ දීවගේ දීවල් හින්ද දප ලීට කඩාන්න නිසා හිත නරක්වෙන්න පුළුව එතකොට ලෝබය මුල්කර ගත්ත කවුණක් කහිද හරි. දේශේ මුල්කර ගත්ත කවන සමහලට හිත නරක් වෙනවා කේෙන් තිගිහිල්ලා. එතමයි මානාසන්න වෙන්නකොට සමහරුන්ට හුඟක් කේෙන් තියනවා. ඒක ඒකට හේතු දැන් වයසට අදදී ඇඟවල් දුර්ගල වෙනවනේ දැන්නම් මෙතන ඇති අවුදු විස්්දහායක් වි්සාත් අතරකට්ටිය විස්සත් තිහාත් අතරකට්ටිය දැන් දහයත් විස්සත් තරයන කීඩා දැසකේනෙ. ට වඩා විල්සත් තිහත් අතර කාලය ගත්තාහම ශරීදයේ ගොඩක් ලස්සන වන්න පටන්ගන්න කාලේ කාන්තා පිළිමිදි ගුල්ුවම පැපත්තන කාලය අවුදු තිහත් හතලියයක් කාලයශරීද ශක්තිය වැන්න බල දැසකේ අවුරුදු හතලියහත් පනහත් අතර කාලය වෙල්ලා හොඳටම ප්‍රඥාව වැඩෙන අධ්‍යැටීම් බහුලවතිය නුවන මුහකුරාගේ ප්‍රඥාවන්ත කාලයක් අවුදු පනහත් හැටත්තැවෙල්ලා ඇදැන් හානි දසක සරීද දුරුවලි වෙන්න පටන්ගන්න කාලේ. අවුද හැටත් හැත්තෑවත් අතර කාලේ ප්‍රාග් භාරදසක ඉස්සරහට ඇඟ නැමෙන්ද පටන්ගන්න කාලේ. තැන්විතන අවුදු පන්හා හැටත් ඇතර මේ කටයකෙ දැන් ඕකේ ලක්ුණු ඇවිල් ඇති. ඊට පස්සේ අවුරුදු හැටත් හැත්තෑවත් අතර කාලේ ඔන්න දැන් ප්‍රවංක දස්සක දැන් ඉස්සරහට නැමින් නැවෙනවා ඇගේ වැඩිපුර නැමි තියෙන්න්නේ ඊට පස්සේ හානිදර්සකෙන්ාගභාදර්සක ඊට පස පවාවංක දර්සකේ ඔන්න දැන් ඊට පාස්සේන මොෝමහෝදසකේ. මෝමහෝදසකේ වෙනකොට සරීදය දුරුවලයි චිතිත්ත සන්තාන්තනයා දුරුවලයි මතක සත්‍යයක්ත් අඩුයි කරන කියන හැමදේමත් අමතක වෙලාගිහිල්ලා උදේ දවාලා හරියට හඳුනන්නෑ ඔන්න මෝමෝහෝදසකේ හිටියාවම ඊට පස්සෙතින අන්තිමදර්සකේ සයන්දසකේ. ඔය විදිහට ජීවිත කොටස්සට බෙදලා බලනකොට සමහනයසායන දසකට කලින් මෑනවා. ම මූ දසිගේ සමහරුම් ඊට කලින් මැරෙනවා. ප්‍රවාංක දසගේ සමහරුම් ප්‍රාග්භය දැසකේ මෑනව සමහරුම්. හානි දසකේ මෑන සමරුම් ප්‍රඥා දැ තවත් සමහරුම් බලදස තවස් සමරුම් වාන දසක තවත් සමහරුම්. කීඩ දස තවත් සමරුන් ඉපදිල්ලා ඔු දාහය අතරතියෙන මන්ද දස්සක යෝ තැන්වලි මරනවා. ඔය මරනාසාන්න වෙලාවේදී ලෝබේ මුළු කරගෙන මොනම දේකින් හරි. දුදු මේ දේශේ මුල් කරගෙන මොනම කාරණාවකින් හරි. ඇලෝබදේශ මෝහාදී අකුසර ධර්ම චිත සන්තතිය තුළ බලපාලා ඒ විදිහට ඉන්න කොට මානයට පත් වනානම් ඒක ආසන්න්න කර්මයක් වෙලා දුගතිය උප්පත්්‍යය ලබනවා. ල කොච්චර පාපකරම කරගත්තත් ඒවා පංචානන්තර පාපකරමට නියත මිත්‍යා දෘස්ති නෙමෙයිනම්. සමහර ඔහුඟක් පාපකර්ම කරගන්නවා හැබැයි ඒවා ආනන්තර පාපකරම හරි නියත මිත්්‍යයාදු ස්තිහරි නෙමෙයිනම්. මවහෝ පියාහෝ ස්වාමියාහෝ භාරිියාව හෝ දූ දරුවන් හරි පින්ව ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි කෙනෙක් මානාසාන්න වෙලාවේදී කලන මිතුරෙක් වෙලා ඒ මොහොතේ පින්කමක් සිද්ධ කෙරෙව්වොත්. එහෙමනැත්තන් කලින්කරෝ පින්කමක් මතක් කෙරෙව්වොත් ඒක මානාසන්න කුසල කරමයක් වෙලා සුගති උපදිින්න පුරුවන්. තකද අප රුවන්ගලි සෑලඟ මේ පින් කමකලා කියල නොන මහත්්‍යයට කියන්න පුළුව මහත්ත්‍ය නොනට කියන්න පුළුවන්. ඒ මතකලාපී රුවන්ගලි සෑලඟ කංචුක පූජාවක් කළා දැ මේ පහුල් ජීවිතවල කතාකන ඒ තමස වූ යොහමන කතාකරන්නේ ලිංගතුකා වැඩි වුණම එතකොට මතකතා අපි මෙහෙම එකක් කළ එදා මේ මේ ශරපු දෙකත් තමත එක් කල්ලා වෙත් මේ අන්න අන්න ඒරිතා තමයි මෙ ට පිරිකරගුත් පූජ කලා මතාක් කරගන්නවා ඔහම ගිවර්දල කියන්න එතකොට ඒ විදි හැත සමහල්ලාට ස්වාමියයා හරි භාධියාවරි මතා කල්බනත අම්මතාත්තා. අනේ අම්ම අම්මට මතකදේදා අම්මල මේ පින්කම කලා තාත්ට මතකද තාත්ත මේ පින්කම කලා අම්මට මතකද රුවන්ගලි සෑලඟ අම්ම හුඟාක් කලා භාවනා කර මේ හිටිය අම්මට මතකද මගේ අතා අල්ලගෙන තදින්ව මගේ අතා අල්ලගෙන අම්මා. මේ රුවංගලි සෑය පැදකුණු කලා ඔය විදිහට මතක් කරන්න පුළුවන්. මානාසාන වෙල්ලාවේදී දරූහරි පින්වා ස්මීන් වහන්සේ නම්ම හුගක් කලාට ස්වාමීන් වහන්සේලාට හැමෝම ගොඩා සමී පයින. දැන් හුගක් අයක පුද්ගලික ජීවිත ගැන බොහෝ කවුණ කානාා දන්නේ පින්වන්ද වාමින් වහන්සේලානේ ඒ සාමින් වහන්සේලාව තමන්ගේ එ ඥාතියාගේ මේ මානාස්‍ය වෙලාවට වඩා මෝගන්නවා. ඒ හාමුදු එතුකොට පින් පොත වගේ අර අම්මතාත්ථ කළකී හැම පින්කමක්ම මතක් කරනවා. ඇ ඔය විදිහට කල්්‍යයාන මිත්තේ කරි එකට ධර්මි හැසුනු කලන මිතුරේකාරේ ඒ වෙලාව අර, ලින් කලකී පින්කා මතත් කල ස පත් කළොත් ඒක මානසන්න කුසල කරමයක් වෙලා ඒ किෙනගේ ඊළඟ භවය සුගතියක් බවට පත්වෙනවා ඒකට හේතුවතමයි මානාසාන චිත්තවීතිය ගන්න කර්ම කරමණමිති ගත්නමති කියෙන ආරම්මණ මේ බාහිර උපකාරයක් හම්බවෙච්ච හින්දා කුසල කර්මයක් බවට පත් වෙලා ඒ කුසල ජවනයට විපාකය සුගතිය බවට පත්වෙලා यहां පත් තැනක උපත්ය ලබනවා ට පස්සේ ආචින්න කර්මය. එකපාරක් කරලා පස්සේ බොහෝකාලයක් නැවැත් නැවත සිහිපත් කරන කරම හරි. නිත නිතර්ම දිනපතාහරි සතිිපතාහරි මාස්පතාහරි අවුදු පතාහරි කාලයක් තිසේ සිදුකරමී පුරුදුකූණ කරන කරම මේ කුසද කර්ම වීවා අකුසද කර්ම වීවා ඒවා ආචිින්න්න කර්ම විදිට හඳුන්වන්නේ. කාලයක්තිසේ පපුදු පුහුණු කරල කරම ආචිද කරම බවට පත්වෙෙන්නේ. දැන් ඇව ඇත්තන්ට අපි කියන හැම දා දහවස බුදුන් වඳන්න ඔඇත්තන්ට කෙන හැම දාම ඔබේ බත්පතිම් බත් මිට කුසගිනින්න සත්වයින්ට දාන්න ඒකතුකොට ජීවිතයට පුරුද්දක් වෙලා. හැම දාම් බුද්ධ පූජාතියන් ඒක ජීවිතයට පුර ුද්දක් වෙලා. චර වයසරි ගියත් ෙඩ වුණනත් එක්තැන් වුණත් ඒ කටයුතු අත්තාවෙන්න. දිනපතාහරි සතිපතාහරි මාස් පතාහරි අවුදු පතාහරි ජීවිතයේ අංගයක් විදිහට ඒක නොකලොත් ලොකු අඩුවක් විදිහ දැනෙන අංගයක් විදිහට පුරුදු පුහුණ කරපු කුසදහෝ අකු සදකර්ම ආචිද කර්ම වෙන්න පුළුවන්. ආචිද කරම කියන ඒවට. මේ මීට කලින් එකපාරක් කරපු කටින පූජා පින්කමක්හරි. ට පිරිකර පූජාපින්කමක් හරි වෙනත්මනුහරි පින්කමමාක් හරි සිද්ධ කරලා ඒක නැවත්නවතත් කල්පනා කර්නකොට සිහිපාත් කනකොට ඒ සිහිපාත්කන වාරයට කුසාසිත්් ඇති වෙනවා. ඒම නිතා නිතරම කාලයක් තිස්සේ එකපාරයි කලේ හබේ කාලයක් තිස්සේ කල්පනා කර කර මතක්කර කර පුරුදු පුහුණු කරලා සමාවතී චෛත්‍ය්‍රරජාණන් වහන්සළඟ සීරුවාවිල එක පාරඇපින් කම කරලා තියෙන්නේ නමුත් කාලයක් තිස්සේ පුළුදු පුහුණ කරමින් ඒ මතක් කරලා තියෙනවා එතකොට ඒ කුසල කරමේ ආචින්න කරමයක් වෙනවා. කවුරු හරි කාන්තාවක්රි පිරිමියෙක් හරි තමන් ඇසුරුසුරු කරන කෙනෙක් නම් ඒ කාන්තා රූපේ ගැන හරි පිරිමි රූපේ ගැන හරි රාගික සිතින්. එම නැත්තං වෛරයට මුල්ලුණු මොකක්හරි අතීත ගට්ටනයක් ගැන හරි. පසතැවීමකින් හරි මොනමමොන හරි විදියට ඒ අකුසරහරි අකුසර කු අනුව සිහිපත්කරනවනම්.ඒ ඒ කල්පනාකන වාරයක් වාර්යක්ගානය අකුසර කර්මා අනුව පෞදපාමකරමණ ඇස්සේෙන්නේ. කෞුරු හරි කාන්තාවක් පිරිමේක් කර මුල්කරගෙන ු අරමුණක් ඇතිකද ගත්තෝත් මෙයා මට උපකාර කලා රුවන්ගලි සෑලඟ පින්කාන් කරන්න මෙයා මට උපකාර වුණා ධර්මය ඉගෙන ගන්න මේ විදිහට මතක්කදකද ඒ කුසලේ සිහිපත්කලොත් ඒක කාලයක් දෙෙස්ස පුරුදු පුහුණු කරපු කුසරයක්. නිතරනිතනම් පුරුදු කරපු භාවිතා කරපු මේ කර්ම හඳුන්වන්නේ අපි යබ්බහුල කර්ම විදිහට තමාත් සිද්ධ කරපු කුසල කරමයක් ගැන නැවත් නැවත මතක් කරමින් බලවසේ සතුට සතුති වෙනකොට ඒක කුසලා ආචින්න කර්මයක් වෙනවා. තමන් සිද්ධ කරපු කුසල කර්මයක් ගැන් නැවත් නැවත මතක් කරමින් බලවාත් විදියට සතුටුවවෙද්දී. ඒක කුසලා ආචින්න කරමයක්. තමන් තුළ අකුසල කරමයක් ගැන නැවත් නැවත කල්පනාකර බලවත්විදියට පසු තැවීමක් ඇති වෙනවානම් ඒක අකුසලා ආචින්න කරමයක්. සමාහරයට ජීවිතය ඔය පස්්නයේ තියෙනවා අම්මට සලකගන්න බැරි වෙලා. ඒක ගැන දැන් ජීවිතය ලොකූ පස ැබීමත් තියෙනවා. එතකොටඒ අකුසලාචින්න කර්මයක් අම්මට සලගන්න පුළුවන් වෙලා ඒගැන පුදුවම සතුට සැනසිල්ලත්න එක කුසලාචින්න කරමයක්. මරණාස්‍ය වෙලාවේදී ගඩුක කරමයක් නැත්නම්. විපාක දෙන්නේ ආසන්න කර්මය. ආසන්න කර්මයක් නැත්නම් විපාක දෙන්නේ ආචින්න කර්මය. සමර අවස්ථාවලදී ආසන්න කර්මේත වඩා ආචින්න කර්මයක් බලවත්වන අවස්ථා තියෙනවා. දුර්ුවලවෙච්ච කර්මය මර්ධනය කරලා ආසේවර පත්තයෙන් ශක්තිමත්වූ කුසලය හරි අකුසල කර්මය හරි ආචින්න කර්මයේ විදිරි විපාක දෙනවා. නෝනැති කට්ටියය කර්මීපාගේ ලැබනාකාරයේ තේරුම් අරගන්න කටයුතු කරගන්න ඕන මෙන්න මේ විදිහට පින්වනි තම තමන්ගේ යහපතා යහපට සිද්ධ වෙන්නේ කරමාරූපව කර්මේ බොහොම පරිස්සමින් මෙහෙවගන්නට ඕන කාරණාවක් නෝනැත්තන් තේට කරන්න පුළුවනි. ඉඩ පස්ස අන්තිමික තමයි කටඇත්තා කරමය. කටඇත්තා කර්මයකිවූහාම ගඩුක කරම හරි ආසන්න කරමහරි ආචින්න කරමහරි. නොවන එකපාරක් විතරක් කරලට කරපු දුරුවල කරම කටත් අය කරම වෙනවා. මේවා ඉත්තාමත්ම දුරුවල මට්ටමක තියෙන කරම. මේ ජීවිතේදි කරපු කරමත් එතන තියෙනවා. අතීත භාවලට අදාළ කර්මත් එතන තියෙනවා. අතීත බවලට අදාළ මේ ජීවිතයට අදාළ කරමෝල ප්‍රමාණයක් යන්න බැරි තරම් එතකොට, පිමුවත් මේ විදිහට ගරු සන්න නොවර එකපාරක් විතරක් කරලා සිහියෙන් ඉවත් කරපු යම්ගසි කරමයක්. කළාට පස්සේක නැවත් නැවතා ආසේවන පත්ත ලැබු නනම්. මානසන්න වෙලාවේදී ගරුකා ආසන්න ආචින්න කියන තුම් ආකාරයකම කරම මතුනො උනහම මෙයින් ප්‍රතිසන්දිය ලැබෙනවා. කුසල, අකුසලය කටත්තා කර්මවලට ආසේවන පත්ත ලැබුන් නැත්නම් ප්‍රතිසන්ධී විපාග ගිනාගදීමේ ශක්තියක් නැහැ. මේ විදිහට ප්‍රතිසන්ධි විපාකයේ ලබා දෙන්නේ කර්මවලින් ගරුක කරම තමයි මුලින්ම. ගරුග කරමයක් නැත්නං ඊට පස්සෙ තියෙනෙ ආසන්න කරමයක්. ගරුකකරමයක් නැත්නම් ඊළඟට ප්‍රතිසන්ධී ලබා දෙන්නේ ආසන්න කර්මයක්. ගරුකාසන්න දෙකම නැත්නම් විපාක දෙන්න තියෙනෙ ප්‍රතිසන්ධිය ලබා දෙන්න ආචින්න කරමයා. මේ ගරුකාසන්න ආචින්න කියන මේ තුළම නැත්නම් ආසේවන පත්තෙ ලැබපුු කටත්තා කරමේ තමයි ප්‍රතිසන්දිි විපාකය ලබා දෙන්නේ. මේක හුගා ගැම්ඹුරින් විමසා බලන්න ඕනකරන කවුුණක් බවත් මත්ක තබාගන්න ඕන. එතකොට කටත්තා කරම විපාක දෙන ආකාරය මෙහෙම තේරුන්ගන්න හක් ඉන්න ගවගාලකට ගවයන් ඇතුල් කරනකොට. එතකොට ගවගාලකට ඇතුල් කරන ඒ ගවයන් අතරින් අන්තිමට දිරාපත්වුණු මහළු ගවයේ ඇතුල් කරනවා. ඒ මහළුගයා ගවගාල ඇතුලත ඉන්න ඉඩක් නැතිහින් ද ගාල් දොරටුව ලඟ ලැගගෙන ඉන්නවා. තැන් දුරුවල වෙච්ච ගවේප තමයි අන්තිමට ඇතුල් කරන්නේ. නමුත් ගවගාල ඇතුළ මේ වෙනකොට ගවය ගොඩාහක් ඉන්නවා. හ මහරු ගවයට ගවගාල ඇත්ලට යන්න බැහැ. එනිසා ගවගාලේ දුොරටුව ළඟතමයි ඉන්නේ. පහුවද ගවගාලේ දුරටුව අරිනකොට ඇවිල්ල ඒ ගොපල්ල අඩිද්දි ඒ දොරළඟ හිටපු අඩ දුරුවල මහරු ගව ඇතමයි අනේ හැම ගවයින්ටම කලින් මුලින්මල් ගවගාලෙන් එලියටෙන්නේ. කටත්තා කරමේ ස්වභාවයක් අන්නේ වගේ කටත්තා කරමය ස්වභාවේම දුරුවල වනාට ආසන්න ආචින්න කරමවලට ප්‍රතිසාදිි විපාක දෙන්න පුළුවන් හැකියාව ලබා ගන්නවා. ඒවුුණට ගරුග කනමයක් තියෙනවනම් විපාක දෙන්නේ ගරු කරම බවත් තේරුම්ගණ්ඩ ඕනෑ පැහැදිලිද තේරුණද අපේ සන්නසා ආසේවන ප්‍රත්ථයකයෙන්. ආ සේවනය කලකයන් ඉතර නිතරම සේවනය ලබන ඒ කියන්නේ නිතර නිතරම පුළුදු පුහුණු කරන ලද කියන එක ගොඩක් පින්සන්න ඔන්න ඔයවිදිහයට පින්වත්න ඔය ඇත්තු කරමය ගැන දැ ඉගෙන ගැනමින් ඉන්න මේ ලබන් සතියේතිත් කර්මය පාඩවම ඇති එන්නේ හොඳ ඉහිනම් කියන්න ගරුග කරමය කියන්න මොකක්ද පස්න තියෙනවාතය. සර සැස ගරුක කර්මය කියල කියන්නේ ඊළඟ භවයේදී අනිවාර්යෙන්ම විපාක දෙන්න කුසල හෝ අකුසල කර්මයක් වෙන්න කුසල පක්ෂය හෝ අකුසල පක්ෂය වෙන්න පුළන් ඒය කුසල පක්ෂේනම් ්‍යානාදී වූ කුසල් වෙන්න ඕනේ අකුසල පක්ෂයෙන්නම් ආනන්තරිය පංචානන්තැරිය පාපකර්ම හෝ නියත මිත්‍ය ජෘෂ්ටියය වෙන්න පුළන් ඒ අනුවත් නත මිත්‍ය ජෘෂ්ටිය තමයි ඉදිරියෙන් ඉන්නේ ආනන්තරිය පාපකර්ම ගත්තහම පළමුුවෙන්ම සංගබේදය දෙවනුව බුදුර බුදුරජාණ වහන්සේගේ ලේසලවීම තුන්වෙනුව රහතුන් වහන්සේ ගාතනය ඊට ඉන් පසුව මවපියා ගැන බන්නකට ඒ මවපියාගේ සීලාදී ගුණදම්මනුව ඒක විපාකදීම සිද්ධ වෙනවා එහෙම නැති වුනොත් එහෙම දෙන්නව ැනසීලා දී ගුණදම් නැති අයනම් මවට මවගේ කරන මව ඝාතනය කිරීමේ අකුසලේ පළමුුව විපාකද. හම හොඳයි ඉතාම හොඳයි ගොරේ දැන් එතකොට ගඩුක කර්මයේ ආසන්න කර්මයයක්ත්තඒ වගේ හඳුන්නන්න ආසන්න කර්මය කියලකෑ නිසා යිනන්ස මේ පෙර කළ එකවතාවක් හෝ කර හෝ කර්මයක් මරනාසන්නේයේදී සිතර නංවගෙන ඒක සිහිපත් කිරීමෙන් හෝ මරනාසන්න කාලයේදී යම්කරපු කර්මයක් සිතර නංවා ගැනීම එයත් අකුසල හෝ කුසලවිය හැකි. හො ආචිද කර්මය චින්න කර්මයරකන් නිසායින්ස කාලයක් තිස්සේ පුරුදු කරපු දෙයක් නැත්තං කාලයක්සි තිස්සේ පුද්ධකන බුදදු බුදුන්න්දිනවා දම් පූජ කරනවා එවැනි දේවල් හෝඒ වගේ කාලයක් තිස්සේ තමන් කරපු දෙයක්ඒ අවස්ථාවේදී මතකට නැගීම ම පුරුද්ධක් විදිහයට කරපු කර්මයක් එයත් අකුසලයක් කුසලයක් විය හැකි ආසේවනය වැඩිපුර කරපුති ඒකැන් කාලයක් තිස්සේ පුළුදු පුහුණ කරපු හෝ එක් පාරක් කරලා කාලයක් තිස්සේ සීත් කරපු හෝ කරන. ඉට පන්සේ කටත්තා කරම කටත්තා කර්මයක් යන්න මේ භවේදී කරපු දුර්වල කර්මයක් හෝ අතීත බවවල කරපු යම් කර්මයක් අරර් ගරුගකර්ම ආසන්නකර්ම ආචිදකර්ම නැති අවස්ථාවකදී ඉදියට ඇවිත් ප්‍රතිසන්ධයට සහය වෙන. බොහම හොඳ එන මේ වගේ මුලීමම පතිසන්ධය ලබාදය ඉදිරි පත්තින්න මොනවද දරු කර ඒ නැත්නම් ආසන්න කරන ඒක නැත්නං ආචින්න කරන ඒක නැත්නම් අටත්තා හොඳ පත් ම් අදට ප්‍රමාණවත්නය දක්ව තමික මහත්ම සවිනාන්සේ ප්‍රශ්නයක් අහන්න ආසරයිද ෝ අ එතකොට දේවදත්ත තෙරුන් වහන්සේට නරකයට යන්න විදිහට විපාක දුන්නේ ශයිනාන්ස සංග බේදයද දේවදත්ත තෙරුන් වහන්සේට සංගබේදය තමයි මුලුණේ එතකොට සයිනන්ස මේ දැන් සංගබේදය කරන්න බෑ කියලා දේශනාවල අහල තින සයින් ඒසේ ඇයිද සංගපීතය කර ගන්න බැරි උපසම්පදා බිස්සූන් වහන්සේලා දැන් සංගබීදය දැනුත් ඔවන් තරන් කර රන්නවා දැන්න සංගබීදය අරගෙන මතමය ශාසනයට ඇතුදීම සමහරයි කර ගන්නත් ඇනික්කාවට බෙදලන්නේ. තවත් සයිනාහන්ස පුද්ගලික කාරණයක් තියෙනවා මගේ අයියා නැති වෙනකොට එයාගේ සමීපය හිටියේ මම එතකොට එකැන කතා කර කර හිට නැයිනස්. එයට සිහතිය නැති බොහොම දුරල තත්වය හිටි. ඉතින් ඒ වෙලා වෙදි සයිනස මංගේයට ගොඩා කයා කරපු පින්කම් මතක් කරලා දුන්නා. යඒ මොකොත්ම නැති වුණනාසයිනස. එතකොට යාට ඒක ශක්තියක් වෙන්න ඇති දස්වානිනාස. අනිවාරයම මොකද ගත දුබල වනාට ආයතනවලින් ආරහම්මන ගැනීම වෙන්න පුළුවන් ඒවෙලාවට නමුත් බාහිරයට ස්‍යවේත්නය වෙන් නැතිවෙන්න පුළුවන් ඒ සරීදය සරීදය කියාත්ම කන්න මොලේ අවස්සයිනේ මොලේ වෙනකොට ස්නායිවාදිය අක්තියවෙමෙන් සාරීදික කියාකාරකන් සිද්ධ වෙන්න නැතිහින්ද ඇහි පිල්ලමක් අත්ගාලයක තේරුණු බව අගවන්න කමය අකේකැන සරීදයේ මේශක්තිය නැතිහින්ද බාහිදායටඒ සන්නවේත්නයෙන් නැතිවෙන්න පුළුවන් වුණාට අරකෙනගේ චක්කු විඤ්ඥානය ඇතිවෙන්නේ ඇහේ පසාද දූපි සෝතගාන ජීවහ කායවිං්ඥාණාදී ඇතිවෙෙන ඒටැංවල ඔහු කෝමාතත්වේක හිටිය කියන දේ කිසි දෙයක් නොතේරුුණත් ඔහුදැන් කිසිම දෙයක් දැනෙන් නැති මට්ටම ඉන්නව කිව්වාට මොලයෙන් කරෙන්න්න ඕන සාරිජීත කියාකාරකම නොවනාට විඤ්ඥාන්ධාත පරම්පරාවේ කියාපටිපාටිය එයින් අතර වෙදී නැහ ආවිශෝෂනයාදී කවුණු තියෙනවානම් ඔබ කියන කරන දේවල් ඔහට පේන්න දැනන්න ඇහෙන්න්න අරමුණු ගැනීම් ගන්න එහම වෙන්න පුළුවන් එකක්නිසා ඒ වගේ වෙලාෝකදී තනිවාාරයෙන් කළකී පින්ංකා මතාකන් සමහරුම් කරන දෙයක් තමයි. අනේ අපි කිවවාටයාට තිීරීන්නෑ දැම් මනුවත් ඇහිත් නෑ කියලා අත්තැ ඇලදාන ඒක කිසේදම කරන්න පා මේ කුච්චර දුර්ුවල වෙලා අපි කියන දට කිසිුදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිම මට්ටමක හිටියා ඒෙනගේ ආයතන කියා පටිපාටී ඒ යනි විඤ්්‍යාන්ධාත පරම්පරාවේ කිය පටිපාටී නතර වෙලා නෑ ඒක මෑනකම්මතියනෙහින්දා ඒ අනිවාදයම කරන්න. ඉගැන සිල් සමාදන් කරත් සමාදන්වෙන්න පුළුවන් ඒ දස. අනිවාරීම කටහොල්ලන්න බැරවුණනාට හිතින් වුණ සිල් සමාදැන් වේ එහම් අදට කමාවර ේ ආසයවන ප්‍රත්තියද අපිට දවහන්ස පැදිල් කරා මේ ප්‍රථම කර්ම තුනම නැති වෙලාවට තුනම නැතිවිට ආසේවන ප්‍රත්තිය ලැබූ කටත්තා කර්මය එන්ද වහන්සේ තා පොට කවුට පැල්දිි කල ස්වාන්සත මකක් දස් කරගෙන ආස්සේ වනු පත්තේ ැබූ කටත්තා කරමයගේ දස්කන. ඒ කියන්නේ දැන් අපි ගරුරම ආසන්නරම ආචින්න කරම කියන මෙන්න මේ තුනම නැත්නම්. අපේ මොකක් හරි කටත්තා කර්මයක් තියෙනවාන මේ ජීවිතයහ කලම්භාවයට අදාළ එතකොටට ඒ දුරුවල මට්ටමක තියෙන ඒ කටත්තාර්ම නිතනිතරම සිහිපාත්්‍යමින් එහෙම නැත්නම් නැවත් නැවත සිහිපාත් කරලා. නැවත් නැවත මත්තකඒට අරගෙන ඇසුර කිරීම කියන ගීතන්නකෝ ඒක ගඩුකාසන්න ආචින්න නොවන කර්ම සියෙන් ඉවත් කළ තිබ කරම අරවෙලාවේදී නැවත සිහිපාත් කරලා ඒ ඇසුර ලබනවා. එතකොටේ ඇසුර ලබනකොටඒ කලින් හිතේ තිබබෙන. අලුකාසන්නචින්න නොවන කරම එතකොට කලින් හිතේතිීබෙන නමුත් මේ වෙලාවේදී ඒක ඇසුර ලබනවා ඇසුර ලබන කොට ඒකෙනට මත්තු වෙන්නේ මෙන්න මේ කියන අපේ කටත්තා කරමය පැදිවට එමස්වන්න සතකොට මේ භවේ කරදවල අපට තති තයෙන පුල පුර භවයක කරුද ොතුර ක්‍රියත්මෙන් සස්බන්ස මනා හිතනයේ දම්මාරම්මන ගැනීමේ දී අතීතාරම්ම ඕන එකක් ගන්න පුළුවන් මේ සිතට කාලනියමයක්න අති තරමුණගැනීමේදී පැල ආසන්න කර්මේටත් ආචින්න කර්මේටත් ආසේවන ප්‍රත්්‍යය වෙන්න බැද ස්වාමන් වහන්ස පුළුවන්නේ කාලයක්ති සහි පුරුතු පුහුණෝ කර කර්මගත්මත් ඇස්වාලබන්න පුළුවන් එහෙම පැරිකමත් නැහැ. එතකුත් ඒප බලවත් එෙනවන නිුසාමන් වහන්ස ඒකයන ආචිින් දැන් අප අතන්දි කටත්තා කරමවදි ආසය වන පත්ේ ගත්තේ ගඩු කාසන්න නොනහි දනේ ගු කාසන්න ච නැතිහින් දැන කටත්තා කරමවදි ගත්තේ එතකොටට ආචින්න කරමවලල්දි ගත්තාම එතින්දී මේ ගරුකාසන්න නැතිහින්ද ආචින්නේ ආසේවනය වෙන්න පුළුවන්. හොදැසා අමිනාාස මට තව පුද්ගලික ප්‍රශ්නත් වයෙනවා මම අපේ මේ දීශනාව අන්තර්ජාල හැබදාටම තියෙන එකක්ින්ද පරිස්සමින් පස්නහන්න ඕ කියන්න. ගේ තාත්තා නැති වෙනකොට තාත මට කියලා තිබේ මම සයින්ටිස් කෙනකද තාත්තාව ඕන විදිහට පරිහරණය කල්ලාඉ එකගෙන ගන්න කියලා නැති වෙනකොට ඉතිං මම නිකමට ඒනමන්දන්න අදැන් තාත සීතල වෙලාඔක්කොම වෙලා ඇ ඇරල බලනකුට ස්වාමීන් වහන්සේ ඇස් දෙක වේගෙන් අ එහට මෙ හාට කල්ුවංගිරියාව යනවා ඒ වගේ වෙලාවටත් ඒෑන මම තාතරද දේවල් මතක් කරමින් නරවාගේ හොඳ දේවල් මතක් කරමින් හිටියේ හැබේම නිකමට ඇරලා බැලුවා එතකොට ගොඩා වේගෙන් හටම හාට යනවා ඒ කියනනි ස්වාමීන් වහන්ස ඒ පිලාව ඊට පස්සේ එක නැති වනාා ඒයනේ එතනින් පස්සේ චති සිත්තය ගන්නවා කියන එකද ඒ චක්කු විඤ්‍යායත් ඒක පැදිලි කරන්නක හුඳ ස්වාමීන් වහන්ස මෙහෙමයියට. කෙන එක මානාසාන චිත්තවීතිීයට අරමුණු ගැනීමේදී චක්කු විඥානයෙන් ගන්නා පුළුවන්. සෝතවිඤ්ඥාන ගහන ජීවහාකාය මන හරතවස්තුූ ඔය හයි ඕන මේ එකකින් අරමුණු ගන්න පුළුවන්. විද්‍යාවන්නද එකකිවෙන ඕන කනෙෙන් මෙහෙමයි එක විද්‍යහති කිය න එහෙමන මේ ඕනෑව තැනකින් අරමුුණු ගන්න පුළුවන්. ඒ මොහොතේදී අ ඇහේ චලනය වේගවත්උනා කියලා, ඒ චලන ස්වභාවය මුලී කියාකාරීත්ත ඇතික එහෙම වනාට අරමුණ ගැනීම හරියටම ඇහෙම කියන්න බෑමොක දැ ස්පියන් වහගන්න හිටියේ ඇහැරල බලපන්දන ඒක පෙන්න්නේ එතකොට ස්පියන් ඇරගෙන නොන හෙහි අරමුණක් ගන්න නම් ඒකට අවස්්‍ය වෙනවන් අහය වහගෙනද අරමුණක් දැනෙන්න හැන ඒ වගේ අ එක්කෝ චක්කා අයතනෙක්කු සෝතායත්නයෙකු ගහනදවහකාය මනායත්න ඒ ආයතන වලින් මොකක් හරි ආයතනයකින් අනිවාර්ය මරමුණක් ගන්න කොහොම වුණත් බඩා හොඳදේ තමයි මනාාසන්නව ඉන්න රෝගියෙක් කෝමා තත්තේ නෙමේ කිසිදු චලනයක් නැති කිසිම ඇඩවීමක් නැති මොන්නම විදිහකටවත් පතිචාරයක් දක්වාන්නේ නැති මට්ටමක හිටියත් එයාගේ අහල පහල ඉඳල ඕන් නැති දේවල්නම් කියන්න නංඟ එපා. මොන්නම හේතුවකිහිදවත් මේ කිසිම නරක දෙයක් රයි අහාල පහල එයාට ඇහෙන මානේ අල්ලපු කාම්පඩියය කිදංවත් කතා කරන්න එපා මේ එයාට ඒ තරම් සන් මේ බොහොම තදින් දැනෙන වෙලාවක්කට. වෙලාවට බොහොම සිවුම්ම වුණත් ඒක හොන්ටට දැනඉන්න පුළුවන් නමුත් අතන්දී. තාතා සම්බන්ධව කතා කරාද්දී ඇහෙන් කියන්න එ ඇහෙම කියල පැහැදිව කියන්න බෑමක ැහි පිල්ලං වාාගෙන හිතිහින්ද පිල්ලං ඇරපෙල්ලාව අරමුණක් ගන්නනක් පුළුවන් ආයතන හයි මොකකින් හරි අරමුණක් ගන්නවා. එහෙම ස්වාමන්හන්ස පිරිත්වනත් අපට හරම සෞම විධටනයේද දාන්න කියන්නේ ස්වාම න් වහන්ස. ඒ වෙලාවට හිත ගොඩා සාන්ත තත්වයට පත් කරන්න. සෞුම තත්වයට පත් කරන්න. පුළුවන්තරම් නියුණු තත්වයක් තුළ තියන්න. මොනම හේතුවකටවත් අකුසාසි දොල හැ ඇතිවෙන ඇතා පරිසහයක් නිවස තුළ නිර්මාණය වෙන්න දෙන්නම එපා. සහරුන් කියෙන ඔය ඇහිෙන්නෑ දැන්ඉතින් තාත්තට ඇහෙන්න අපි කිවට වැඩන්න දැන් අපිත් වරිනවන හ. දන් මානා සන්න න්නවා කියලා දැන ගත්තිම අපි වැඩ කරනවා අනි වාාරය මොන කටයුතු තිබත් තේන්ට ඒ වැඩම කරනග සමහරුම් කිය දෙන්නා ඉතනින් දන්සාමීන් වහන්සේ අපි දැන්ඉතින් කියන්නේ වැහෙන්න්නේෙත් නෑ තාත්තර තාත දැ අවස්ගානක දම් මෙ එහෙම කර පින්ක මුතිති මතක මතක් නැතිව ඇත්න්නේේද ඔහොමොහොම පුද්ගලික කවනුත් කතා කරනඉතිං අපි හෝක කවුනා කර නවත්තාන මොනුවත් සද්ධ කරන්නවාා එල්ලියරි ගාට පස කතා කරමු කිය එල්ියට වැඩම කළ තමයි කවරු තේරුම් කළල දෙන්නේ කිසිම හේතුවක්ම ඒකෙනට ඉන්ද්‍රීයන්ගේ ප්‍ර්‍යාකාරීතය මොලේතුලින් කරන දේක කරන්න බැරි වනාට ආයතනික ආකාරීතය සිදු වන බව තේරුම්ගන්න. ස්වාමිස් පින් හොයි ස්වාමීන් වහන්සේ අවසරයි රෝගි මව කියනවනම් ඇය සයිනය ඉන්නේ සයින අවස්ථාවේ ඇයි කියනවනං දරුව ළඟ ඉන්නකොට හඳ ඇල්ලු අද කියලා හඳ අත්තගෑවද කියලා අපි එක තේරුම්ගන්න ඕන කොහොම දෙස්වාමින් වහන්සේ. එවෙලාවට මමුක් ප්‍රදෙස් දියල තියන මගේ අනිස්සා හෝදරෑන්ට ඔවු මේ හඳ අල්ලන්න යන අත්තරට අපි චෛත්‍යය වැදා. ඒ ඒක අම්ම වැන්දාද කියලා හන එක අපි කියනවා කහමදු ස්වාමින්න් වහන්සේ මේක තත්ත්වයවන් තවදුරටත් මවගේ සිත පැහැදින විදියට මේක පාවිච්චි කරන්නේ ද මෝමුව දසකෙන් පාස සයන් දසකයට එනකොට ඔය වගේ සැඟවුණු අදහස්තියන වචන කියවෙන්න පුළුවන් ගොඩක් සැඟවුණු අදහස්ථේන වචනවලදී කුසල අරමුණක් දැනෙන විදිහටම කවුණු කාණ කියනෙ ොහොඳයි ඔයයි කරලා තියන ප්‍රයෝග වතිනවා. ඔය කලාවගේ ප්‍රයෝගයක් දිපටම කරන්න සිල්ලේසියෙන් තේරුම් ගන්න බැරි වචන කොඩා ඒවාගේ වෙලාවට ඒ අයගෙන් කියවෙනවා හැබැයි ඒ වගේ අර්ථයක් නැතුවන මේ අර්ථයක් තියෙනවා. ඒක ඔය ඇත්තෝ කුසල පැත්තේම තේරුම් අරගෙන ඔය වගේ ප්‍රයෝග අපාවිච්ික දීම තමයි වටින්නේ කුසලා අරමුණ එන විදිහට. තෙරුවන් සරණ පැහැදලි නේද ඔහු ස්වාමයෙන් වහන්ස. ැඟති ඔයත්තන්ට ඔයි සයන්දස කන්න පෑ මුූම දස කෙන්න්නේ පෑ දැන්වේ හැදි දැටවී හිටියට ඉස්සරහට බලන්නොය කලු කොන්ඩි ඔක්කෝම සතුවෙල්ලා ඇඟවල් දුරුවද වෙලා ඔය අඇත්තං දත් ඔක්කෝ වැටලා බොරු දර්්ටික ධන්න බැයි විදිර හක්කවල් ඔක්කොම දිරලා ඔය ඇත්තන්ගේ සරීරෝක්කෝම හපුතුගැහෙලා වක්ක ගැහිලා ඉදිරියට නැමිලා අපිවත් පෙන් ඇැතිවන්න ඔය අත්තං සම්පුූන් දුු වල්ල වෙලා මතක සත්‍යයා දුරුවද වෙලා කෑවද බිවවාද කියලාත් මතක නැතිව පෙල සංසාරකීන්තිගේ වහම. නිතරන් තරම් පුළුතු පූර්න් විච මතු වෙලා අ අමුතු ජීවය ගොඩක්න ඉසරහත. ස්වාමින්න්හල්සෝ එවාගේ කාල පරිච්චේදවල පට්ඨාන ධර්ම දේශනාව පිරි ගෙදර ඇහෙන්න දෙන එක රෙකෝඩිං අර්ධානයක සුදුස්කූ විනේද. මොන තරන් වටවද. ප්ාන ධර්ම දේශනාව දාන්න හැබැයි ඒක පට්ටානේ දන්න අම්මකිනෙත්තාත්තකි ෙක්ුුණා තුංගක් ප්‍රයෝජනවත්වෙනවා සමහරවන්ටනා ඒක නීරසවෙන්න පුළුවන් එක තේරෙනද මේ මොකක්ද මේ මොකද කිරවල හිතේ දෙක දියාවවෙන්න පුළුවන් වඩා සුදුසුරුවීඒ අම්මගේ මානසික මට්ටම තේරුන් අරගෙන පට්ටාන අභිධර්මාදී කවුණු දන්නකිෙනෙක්නනා ඒකට අධරදීවල් දාන්න මේ වගේ ධර්ම දේශනාවක් අහන සැස්වුවත් ප්‍රසනයක්න අබිධරම උගන්න එක කාහන සැස්වුවත් ප්‍රස්න න්න සමාරාම්බල තාත්තල රතන සූතියේයට කැමති මංගල සූතයට කැමති වලයි වැඩිපුර පියමනාපු වැඩිපුර කැමැති අහන්න කැමති සූත ධර්ම දේශනාවයි සමහරය සටි පට්ටානයට කැමැති හරියට බුදුරජණන් වන්සේ කාරීතය සමහරු පාසකු භාසකාබං වගේ ජීවාතීදිී වැඩිපුර කැමැත්ත තිබුණු පිරිත් ධර්ම දේශනාදී හාන සලස්වන්න දයිස්න් මන්හන්සේ ඒක ගොඩා බලවත් කියන එක තේරෙනවා. පට්ටානයේ කොහොමත් අතිසෙහින් බලවත් නමුත් තේරෙන් නැතිැනවේ ඒක ඒ අම්මයි කැමැත්ත තුළ නැතිය එකක් වුණොත් එතාත කැමැත්ත තුළ නැති එකක් වුණොත් එහෙමයි එ එක මෙතර වැදගත්වෙෙන්නේ අපිට වැදගත් පට්ටානේ තරම් බලවත් එකක් තවකුොහෙත්තියෙන්නේ. එඒවුණට අපිට වැදගත් වනාට ඒක රච්චිකත්යයට කැ මේ නැත්නම් දැන් කරවිලත් තියෙනවා මී පැණීත් තියවා. කරවිල ඇඟට හඩි ගුණයි මී පැණී ඒකට විජුකෙන් අයත කඩවිලකත ොර ගන්නන එහමයි ස අන්ස යි යම් කෙනෙක් ඩිවේංශයාව ත්වකින් පසු වෙලා මරණයට පත්වන කොට එතකට ඇත්වපාදන තත්වමනගේ ස්වන්නාස. මකැදද ඩිවංශය රෝගයවගේ රෝගක මන්සික රෝගක කර. පනාව තමන්ට නැතිවට බවෞතිකව හොඳින් ජිවත්තවන මුත්ද කල්පනාවන හැ ඒවගේ පුද්ගලෙක තත්වේ ොහො දෙතුරමේ අචන කර්මය ඕ කටත්තා කරමය පිටරන්නෙක් මනෝකිස් වන්න සහිකල්පනාව අපි නෑ කියල කියන්නේ ඒකෙන කරන කියන දේවල් සම්පූර්ණ විකාරයක්කින් දැන මනෝ විකාරයක්ින් දන ඒකන් එයාගේ හැසිරීම එකනකට පරස්න. පරස්පරකම් සහ ඒක වැරදිී ඒවගේ. කල්පනාව සම්පූණි ගිලිහිලා තියෙනව කියලා අපිට පේනවා එවුනාටඒ ගිලිහිලා තියෙනව කියල පේන කල්පනාව ඇතුළට අපිට පේනවා ඒකෙනගේ දැඩි උපාදාානයක් තියෙන යම්කිසි කවුුණක් සම්බන්ධ යම්කිසි දෙයක් සම්බන්ධ යම්කිසි කාරණාව සම්බන්ධ මොකක් හඩ එකක් සම්බන්ධ එයාගේ උපාධානයක් තියෙන තන්නාවක් ගඋපාදාානය සහ විකාර මානසික කවුුණු ගොඩකය කෙන ඉන්නවා එතකොට ඒකට අදාළවේකෙනගේ චිත්ත සන්තතිය තුළ ්‍රියාත්මක සාමානලෝකයාට එයා පැම් සිහිෙෙන් ඉන්නගෙනෙක් නෙමේ உනාටබ? ඒකෙනග පැත්තෙන් ගත්තාම ඒකෙන ඒකට කැමැත්ත ඒකට මේ රුචිකත් ඒකෙන ඒ තුළ ජීවත් වෙනවා එතෙන්දි අපිට ඒක විකාරයක් වුණාට එයාගේ කරම කතාවට ඒක කොහොමත් මේ විකාරයක් වෙන්න ඒ තියෙන මාංසික ස්වභාවයට ගැලපෙන විදිහටම චෘතිපතිසන්දිීයට අදාළ කවුණු කානා සිද්ධ වෙනවා යහපත් තැනක් නෙමේ අයහපත් තැන ප්‍රේවේ. එම ස්වානාස. සැන්න සාවසරද වගේ අවස්ථාවක ස කියනයේ වැහෙනවන්නේ. හොඳට පේනවන්නේ ශන්න සි එතකොට අර සිහිය පරණ දේවල් අමතකෝ වනත් තමන් අප අර දැන් අප බුදු පිරිම වහන්ස කෙනෙක් දැක්ක කියලා ඉතින් එතකොට සයිනන්ස මේ බදු පිලි බුදු බුදුරජාණ වහන්සසිකිලා අන්ුරගන්න පුළුවන්ගුුවොත් එකක කුසලයක් විදිහට යනවන්නේ ද හෙම එකක්ස. ම තියෙනවා ඒ කියන්නේමාන දැ කතා තවත් පැත්තකරගක මානණ අසාන්න වෙලාවේදී ඒකෙනාගේ සිහිකල්පනාව හොඳටම අඩුවෙවී තියෙන වෙලාවක ඒක අපිට දැනෙනවා ය අපි න්න්නමාසික මමාට්ටමට එනවා නමු දුරුවලයි නමුත් එනවා දුුවලා එතකොට, ඒ එෙනගේ චිත සන්තති ඉන්දිය ධර්ම දුුවලය බලධර්ම දුරුවලයි කුසලේ එක දිගටම තබා ගන්න හැකියාවක් නැ අකුසලේ එක දිගටම තාගන්න හැකියාවක් නැ. දුර්වල මාන්සික මට්ටමා තුල තින ඉන්දිය බල්ධර්මාදී සක්තිමාත් නැකල අපිට තේනවා. හැබැත් ඒ අතරින් පත්‍ර එයාන ඒද ඒයාත කුසලාරම්මණයක් කුසර චයින්සික තික ඉදෙද්දී ඒත් එක්ක ඇතිවන චුතියදී ඒකෙනාගේ ඒ ඇතිවුණු අවසංසිත්වල ස්භාවයට අනුවෝතම විපාකී වෙන්න. පඩාමමුහොඳයි වැඇත්තෝ කුසල පැත්තෙන්ම හිත රඳවා ගන්න කටයුතු කරන එක එතිෙන්ද අපිට ප්‍රකාශශ කරන දේවල් මතින්ම ඔක්කෝම හදී කළ හිතන්න අමාරු. ඒකනාගේ චිත්ත සන්තතිය තුළ ඇතිවන ආරම්මණයන් අනුව තමයි ඒ සිද්ධ වෙන්නේ. යෙදෙන චෛ්‍යකතා ස්වභාවය. පැහැදිල්ද එහෙමයිසන්නස්. ඒ සිත වැඩරන විධාන නද සැන්ස මහවේගේ වැඩ කරන සිතන ඉති කොතනනාත නතරවේද කියලා දන්නන. ඌ මේ විල්ල මේ හොඳ වචනයක් කියනවා අපිත්ක ලෙංගතුකමක් පෙන්න්නනවා. මේ අම්ේ තාත්තයේය හරි අයි අර්හැදිකරතාක ද හොඳට ලෙ ගතු කාම්පන ඒ තමයි ඒක තමයි කියලා නිසා දෙවෙනවා නිසා දෙවෙල හෙමම හිතට එනවා මේ කීව මට නරක දෙයක් වත්දූ කර කටින් අර හෙම තමයිකළ ඔක්ක මනමතකළ හොඳක් වගේ පේෙනවා නමුත් එහෙමම නිසාද්්‍ය වෙලා හිත ඇත්ල කහටා කදාගන්න මේක මේ මොකක්රි කිව්වදාදී නරක පැත්තට එහෙමම ගියොත් මොකක් විශ්වාස කළත් මේ හිත කොහොම විශ්වාස කරන්නේ ස්වාමින් වහන්සේ එතකොට අපි එක බුදු ගුණයක් අපි හිතම සම්මා සම්බද්ධ කියන එක එහමන තන් අරහං කියන එක අපට හිතට හොඳට කාවැදි එකක් අපි නිතර තරමෙනහිකරෝත් අපට මරණාසන්න ද වගේ බුදු හාමුදුරංග මතක් වෙන චාන්සක වැඩිනේ සාමස අනිභාරය අනිවාාරයම ඔය ඇත්තු නිතරම ඉන්දීය තරම බලහඩ හ හල් පපනාවක්. බුද්ධානුස්සම තියේ එක බුදුගුණයක් හරිකමන්නෑ. දම්මාන සංගාන්සේක බුදුගන් එක දහම් සංගුණයක් හරිකමක් නෑ නිත නිතරම ඔබේ කුසල් වැඩෙන විදිහේ භාවනා පුළුදු කරන්න භාව ඕනම හිතට පුළහුණුව දෙන්නේ පුරුද්ධ දෙන්න මොකද ඔබ අසර අනාතයෝ පිරිසාක් අසරනයෝ පිරිිසල් ඔබට ඕන විදිහට ඔබේ පතිසාන්ධිය හදාගන්න බෑ ඔබ පුරුදු කරපු විදිහත් නාං ඔබේ පතිසන්ධිය හදාගන්න පුළුවන් බැ ප්‍රතිසාන්ධිය ඊළඟට යහ පත්තනකට පත් කරගෙන ඒකාවත් ඒක මේ ඇතිෙල සෑහිමකට පත්යන්නත පයිත මෑනකොට මේ විදිහට කියල දෙන්න අයත් හම්බුවේද නැදකර කියන්නා බැහැ. කළ යුත්තේ මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන්න කටයුතු කරන එක මඟපල් ලැබුවත් නොලැබුවත් එක බුදු ගුණයක් ඔස්සේ හරි හිත පවත්තම කපුුසල් වඩන්න භාවනා වඩමින් හිත උසලේම තබා ගන්න. නිවසමන මොම හේතුවකට වැත් පින්වත්න්නේේ ඔබ ැ ඉගෙන ගත්තන අකුසා සිද්දොලහ ඇතිවෙන දෙන්නේ පව යකුසා සිද්දොලා හිතිම් පලවාහරෙන්න්න. අටමහ කුසල් ඉගෙන ගත්තනේ කාම සෝබන් සිදත්තල ඒට නිත්තරම් පුළුදු පුහුණ කරගන්න ඒ අටිනොත් වැැඩිපුල අර ඥාන සම්පයොත්ත හතරට බරවෙන්න එතන තිහෙත්තුකයි ඒක තිහේතුක විපා කළබාදනවා හොඳ ඒන අදට එහමනයි වගේ නේද හොඳ පංවත්නේ එහෙමන ඔය ඇත් අදත් මේ විදිහත් අබිතන පාඩ මේ අභිතරමගෙන ගන්දත්නම් මෙතෙ කියේලා ඔබරැස්කර ගත්ත පුුණ කුසල සම්ාරයෝ ඔබ නමේ ගිය සසර ගතනෑයට එයිනට දූත පුර අනමූතන්බී වාකර ඥාතීන්ට පින් අනමෝතන් කරන්න ඉතාම් මේ නාතිී නම්පුතු. දොදජාතිී නම්හෝ තුූසුපිතා හොතුඥාතයෝ ෝජාතී නම් හෝ තුූසුකතාන්තු ඥාතියෝ ඉදන් හෝජාතී නං හෝ තෝසකතාාවතු. දෙවියන්ටත් මේපින් අනුමෝදන් කරන්න ආකා සට්ටාච. අ සට්ඨාජබුම්මට්ටා දේ වානා ගා මහිත්‍යික ප්ඥන්තන් අනුමෝධි ත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනන් කිරන් රක්කාන්තු සම්බුද්ධ ශ්‍රාාව නිවනම අරමුණ කරගන්න ඉදන් මේ ප්ඥන් මේ ප්ා අසවක්කයා වහන් හුතු ආසවක්‍ය වහන් හොතු. මේී පින නිවන් අවබෝධවීම පිණිසම නිවන් අවබෝධ වීම පිළිසම ඒතු වීවා ඒතුේවාම උසලෙයි බලයින් මේ ුසලයේ බලේ නිවන් දකිනා තුරුමැ නිවන් තකි නාතුරුම පස් පෞ් දස අකුසල්කරන පස් පෞද් දස අකුසල් කරන පල ඉන්ගීද බාලඉන්ගේද අසත් පොරිස ඉන්ගීද අසත් පුර්ෂයින්ගේ පපමිත්‍ර ඉන්ගීත පපමිත්‍රගේ ආශරයනො ලැබිවා ආශව නොලැබේ නදී තානාදී පිින්කම් කරන පින්කම් කරන සීලාතිී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණපුරන දසනදී විදර්ශනාදී භාවන වටන භාවනා වටන ස पुरुष इङ्गीद तत्पुरुषङ्गेद कल्याण मित्र इङ्गीद कल्याण मित्रे बुद्धादि बुद्धादि आर्यमहोत्तम इङ्गीद आर्य महोत्तमङ्गे आश्रयमलपि वा ආේම ලබීවා. ඉංවත්න ඔබට අය ප්‍යාසිරවාදකරන්නේ. අදත් මේ සඳහා සහයෝගේ ලබාතුන්ු අප අපයැගේ පඥා සර පොඩි හාමුදුුව මමාත්‍ර දමිත පඩි හා මුදුරෝ දර්මදාාන් දායකත්ේ දරු පින්වාට ඩුගායි පතිදිංචි දම්මකමගේ මහත් මානන්ගේෙ ෑබර මහත්ම සන්ති ගමගේ මහත්මේ ඒසනහි බරදිය නිය පුතනවාන්ගේම පින්මතුනගේ මේ සත්පුරුස විත රටවලර සින ඔය පින්වාන්ට මහත්ම මහත්මය ඔබ සැමට තුන්නු රුවන්ගේ සරණින් හිදුක් නිරෝග දිී කල්ස් ලබේවා. අභිවාධන සීලී සේනිී చංුවතාපචායිනෝ චත්තාාරූ දම්මා වඩටන්ති ආයි ව සු කම්බලං ආයුරාර ගේ සම්පත්ති සග සම්පත්තිමී වෙචే අතෝනි බාන සම්පත්ති ඉමිනාති සමිච්చතු සා සාධසාදු අප සිරධනාව ස්වාමෙන් වහන්සල වදනා කරමු. එවගේ ప్ రක ස අන ෝද කරසිටම. රගත් ල් ත් න ෝද ෙමු ාති න රෙකෝ ර්දක් වාමී සි ල සි න තක් ද න හාහ සංගරත්නය මගරවා ගනිමු ඕ කාස වන්දාමි න්තේ මයා කතම් ප්ඥන් සාමිනා අනමෝති තබාන් ග සාමිනා කතම් ප්ඥන් මයිහන් දා තබ නෝ. සාදු 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 අනුමෝදාමී. ඕකාස දවාරත්තේන කතන් සබබං අච්චයන් කමතමය බන්තේ ඕකාස කවාමි බන්ධමත දතියම්පි ඕකාස කමාමි බන්ත තතියම්පි ඕකාස කමාමි බන්ධය සාදු සධ සදු සීල වන්තංගුණ වන්තන් උුණ්ඥකෙතන් අනුත්තරං දුල්ල බේනෑ මයාලද පස්සි තුම්වන්ති තුන්වර සාරි පෘත්තාාධිතේ රාණං අගතන් පටි පාතියා සද්දා සීල දයාවාසන් ුදපුත්තන් නමා මහවැතිීව ෙරන සා